අවසරයි කරු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් අන්න පරිදි මේ වෙලාවේදී ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අලකොන් මහත්තයාට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඊයේ ඉතුරු වෙච්ච ටිකුත් තියෙනවා ඊට පස්සේ අපි කාලානුරූපව අනිත් අයගේ වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ප්‍රකාශන මාතෘකාවට අනුව කන්දේ. සරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. පරයන්කේදී ආනාපානය නොදැනෙන තත්වයේ සිටින විට නාසයේ දැවීමක් විඳින විට එය තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයයි මෙනෙහි කිරීම වැරදුයි. සියත් නොමැතිනම් එය ගණන් නොගෙන සිටීමද මෙහිදී කළ යුත්තේ. මුඛයේ උගුරේ රියලි ගතිය දැනෙන විට එය ආපෝ ධාතුවේ එක් අන්තයක් යැයි කියීම සිටීම නිවැරදිද? ඒක හිතනකොට තමන්ට වඩා එළඹිච්ච ගතියක් තියෙනවා නම් කමක් නැහැ. නමුත් මේ ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්නේ අසහනයක් නැතුව ජීවත් වෙන්නයි. ඒ නිසා විවේකයක් හම්බ වෙච්ච වෙලාවට අවිවේකේ දාගන්න එපා. සාන්තියක් හම්බ වෙච්ච වෙලාවට අවුලක් ඇති කරන්න එපා. අවුලක් ඇති වෙලා නැත්නම් වක්‍රම කරන්න. ඒක නිසා මේ මෙනෙහි කිරීමවත් ওই ධාතු අඳුරා ගැනීමවත් නෙවෙයි අපට අවශ්‍ය කරලා තියෙන අවධාන වශයෙන් මේ හිතේ මොකක්වත් මේ පෑදීදී මුහුළු දාන්න නැතුව මේ තැම්පත් වෙන එකයි. එහෙම නැත්නම් පෑදීජියට බොර එකතු නොකරන ඉන්න එකයි. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. ඒ නිසා ඒකට මේ මෙනෙහි කිරීම යරේ මේ කරන්නේ මේ තියෙන தත්ත්වයේ අසහනකාරී නම්. තියෙන தත්ත්වේ තමයි පැහැදිලි නැත්නම්. තියෙන தත්ත්වෙට තමන් එළඹ වාසය කරන්නේ නැත්නම්. තියෙන தත්ත්වේ තමන්ට තර්ජනාත්මක නම් තමයි අපි ඒක අවසන්නේ. අවසන් ඩෝරේ නෑ. තමන් හිතියට වැඩිය සාන්තිදායක தත්වක ඉන්නවනම්. හිතියට වැඩිය විවේක ස්ථානක ඉන්නවනම්. හිතියට වැඩිය සම්පත්‍තිකර தත්වක ඉන්නවනම් අවශ්‍ය නැහැ. ඒකෙන් සැකනම් පමණ අවසන්. සැක නැත්නම් ඒකට එහෙම තැම්පත් වෙන්න ඉඳලා බත්තලිය හැතපෙන වෙලාව වගේ ඇහිල බැහිල උතුල ගියarpස් ඒක හැතපෙන වෙලාවේ එහෙම ලිපෙකින්දර ඇරලා එහෙම හැතපෙන්න ඉන්නවා. ඒ වෙලාවේ ආයෙකින්දර දැම්මොත් ඉතින් අඩිය කර වෙනවා, දංකුඩ හැදෙනවා. ඒ නිසා මෙතෙන්දි ප්‍රධාන මාතෘකාව වශයෙන් නැත්නම් ප්‍රධාන කාරණා වශයෙන් තියෙන තමන්ගේ හිතේ තියෙන අසහනකාරී තත්ත්වය අඩු වෙනවනම් ඒකට අලුතෙන් අසහන දාගන්න එපා. මේ දන්න සමීකරණයි, දන්න මෙනෙහි කිරීලියි, දන්න ධර්ම කරුණුයි, මේ දන්න භාවනා ක්‍රමයි දාගන්න එපා. පුළුවන් විදියට මේවා තුනී කරගෙන ඒ තුනී වෙච්ච එකේ තියෙන හුදෙකලාව, ඒ බව ඒකේ තියෙන පිරිච්ච ගතිය, සාමය, එහෙම නැත්නම් සම්පත්‍ති කරගතිය බුද්ධි විදින්ද, එහෙම නැත්නම් අපි ප්‍රශ්න හදනවා වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අසහනකාරී නම් විතරක් මෙනෙහි කරන්න. අසහනයක් නැතුව තමයි තේරෙනව නම් භාවනා කරන ඇති ශාන්තිය ඉන්නේ කියලා අවශ්‍ය නැහැ කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී තවදුරටත් පහදා ගන්න කැමති කාරණා කීපයක් තිබේ. කරුණාවෙන් මට පහදා දෙන්න සේක්වා. 1. කැමැති අකමැති මනාප අවනාප සුචි අරුචි. අදුරට යටින් කෙලස් මුල් නැණගින්නේ නැත්. කැමැති අකමැති මනාප අමනාප රුචි අරුචි අරුචි ඇතුළත පරණතේ යටින් කෙලස් මොල් පැන නගින්නේ නැද්ද? ඒක පැන නගිනවයි කියන්නේ තමයි ධර්මදේශනා කළේ. ඒ කියන්නේ මේ මූලික කර්ණ වටහාගෙන නැති බවයි පේන්න තියෙන්නේ. පැන නගිනවයි කියලා අපි අංකෝ ඉස්සරහ. ඒක මනාප අමනාපය සුඛ දුක්ඛ වේදනාවට හැරුණ ක්ෂණයකින්ම කෙලස් මොල් ඉපදෙනවා. මනාප අමනාප ගැන සුඛ දුක් තමයි. ඒක හැදෙන්න දෙයක් නැහැ. මනාප මේ වේදනා සංඥා දෙකටම වගේ වැටෙනවා. කොහොමද මනාපය කියන්නේ සුඛය තමයි. අමනාපය කියන්නේ දුක තමයි. ඒක වෙනස් වෙන්න ඕනේ නැහැ. මනාපය අමනාපය පටන් ගන්නකොටම කෙලෙස් හැදෙන්න පටන් ගන්නවා. එතකොටම දන්නවනම් ඒ කෙලෙස් උපාදාන බවටපත් වෙන්නේ නැහැ. ගොරෝසු බවටපත් වෙන්නේ නැහැ. දන්නෙත් ඒ එළඹ වාසය කරපු නිසායි, සූදානම්ම හිටපු නිසායි. ඒක නිසා වෙනදට වැඩිය කලින් මේ කෙලෙස් අඳුරා ගන්න පුළුවන් වෙනකොට කෙලෙස් තත්ත්වය බල දුර්වල වෙනවා. තමන්ගේ සති බලය බලවත් වෙනවා. එතකොට නිකන් ڇප්ප කරලා දාන්න පුළුවන් කෙලෙස්. 3. මෙතන සතියෙන් අල්ලා ගැනීම පිළිබඳ තවදුරටත් කරුණු කාරණා ටිකක් පැහැදිලි කර දෙනවා. මෙතන තියෙන්නේ මෝඩකම තියෙනකන් විතරයි. මෝඩකම නැති වුණාට පස්සේ මෙතනකුත් නැහැ, මේ වෙලාව කෙලෙකුත් නැහැ. තන සහ ස්ථාන කාලේ මත වෙන්නේ මෙව මණ්ඩි මිදුනොත් තමයි. කාලේශා මානේ කාලමානේ සහ දේශමානේ කියන එක ලෝකේ පවතින දෙයක් නෙවෙයි. අපි මමයා වගේම ආත්මය වගේම පවර පටවගත් එක.
පටව ගත්තොත් පටව ගත්ත ලෝකෙට මම සහ දැන් සහ මෙතන තියෙනවා. අරමුණු නැති වෙලා ගියාට පස්සේ මමකුත් නැහැ, මෙතනත් නැහැ, මේ දැනුත් නැහැ. මෙතන තියෙන අරමුණ තියෙනවා, අරමුණ තියෙන අපි දැනගන්නේ අරමුණක් දී වෙලා ගිහිල්ලා. දැන් කියන දේකුත් නැහැ. මොකද ඒ චිත්තක්ෂණය විතරයි තියෙන්නේ. අතීතේ හිතපු ගමන් සතිය කැඩෙනවා, අනාගතේ ගම සතිය කැඩෙනවා. ඒක චින සම්පත්තියේ තියෙන්නේ. තනකුත් නැහැ, වෙලාවකුත් නැහැ, කෙනෙකුත් නැහැ. ඉතින් මේ දෙක සම්මුතියේ ඉන්නකොට තනක් තියෙනවා, වෙලාවක් තියෙනවා, මමෙක් ඉන්නවා. පරමාර්ථ ධර්ම වලට ගියාම මේ දෙක නැහැ. ඉතින් මේ දෙකේදී හිත දෙකටම සමබර කිරීමයි, දෙකටම සමසිත පැවැත්වීමයි, දෙකටම උපේක්ෂා වීම තමයි මෙතන පුරුදු කරන්නේ. මෙතන ඉඳලා මේක ඇහුවොත් ප්‍රශ්නයක් කරනවා, මෙතන ඉඳලා මේක ඇහුවොත් ප්‍රශ්නයක් කරනවා. එනිසා මේ ඩයිමෙන්ෂන්ස් දෙකක අපේ උන්කක් කළාට තියෙන එක තමයි අපේ පරමාර්ථ ධර්ම වලින් සම්මුතිය විසඳන්න හදනවා. සම්මුතියෙන් පරමාර්ථ විසඳන්න හදනවා. මේ දෙක කරන්න බෑ. මේ දෙක වෙනමම මේ නීති රටවල් දෙකක ඉඳගෙන මේ රටේ නීති අර රටේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ රටේ නීති විතර ඒ රටේ වෙන ඒ රටේ නීති වෙල ඉතර වෙරලා පැනපු ගමන් ඉතුරු වෙන රටකට යනවා. ඒ නීතිය ඒක බලපන්නේ නෑ. ඉතින් මේ දෙක අතර අපේ තර්ක ඥානය අතරමං වෙනවා. එතන එතන ජීවත් වෙන කෙනා නම් අවබෝධ කරනවා මේ සම්මුති ප්‍රශ්නයක්, මේක පරමාර්ථ ප්‍රශ්නයක්. අපි තියෙන්නේ උගක් කාලවට මේ දෙක අතර ග්‍රේ ඒරියා එකක. දන්නේ නෑ මේක සම්මුතියද නැද්ද. ඒක තමයි ওই සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්නේ තද බල විදියට මොන දේ විද්‍යාචර්ය තමයි අයින්ස්ටයින්. එයාට අයිසක් නිව්ටන් කියපු සම්මුතියත් ඊට පස්සේ මේ පැත්තේ තියෙන පරමාර්ථයට පේන්න පටන් ගන්නකොටම සහලවන්න පටන් ගත්තා. එයාට තේරෙන්නේ නැහැ මේ පරමාර්ථය පැත්තේ ඉන්න භෞතික විද්‍යාව විස්තර කරන්න. ඒතර භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා තුනක් නැහැ. තියෙන්නේ ශක්තිය විතරයි. ඒ ශක්තිය තමයි සත්‍යයක් බවට ගන්න. ජීව විද්‍යාව කියනකොට රසායනයක් වඩපත් වෙන රසායන විද්‍යාව කියන භෞතික විද්‍යාවක් පත් වෙන භෞතික විද්‍යාව කියන මෙතෙන්ට ගියාට පස්සේ ඔතන එකතු වෙනවා. එතකොට අයිසක් නිව්ටන් කියලා කියන්නේ ලදරු එක්ක විතරයි ආමේ භෞතික වලට පත් වෙනාට පස්සේ අදාළ නීති අරගෙන මුළු ලෝකෙම විශ්ල කරන්න ගියා. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි ඔතන භාවනා යෝගාවචරයට වෙන්නේ. උද්‍යප්පේ ඥානෙට එනකොට ඇති වෙන හැමදේම බිඳලා යනවා. ඒ නිසා හැමදේම සමානයි. හැම දෙයකම තියෙන බිඳියමක් නැත්නම් ඇතිවීම නැතිවීමක්. එතකොට දේවල් තෝරන්න වෙලාවක් නැහැ. එතකොට දේවල් තෝරන්න වෙලාවක් නැත්තම් අහවල් තැන කියන්න තැනක් නැහැ. අහවල් වෙලාව කියන්නේ කොයි වෙලාවෙත් ඉන්නේ බිඳ බිඳ යන එක. ඒ දකින්න මමත් බිඳෙන බව තේරෙනකොට බලන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒක හරි දරන්න අමාරුයි. අර නිට්‍ය සුඛ සුභ සංකල්පේ ජීවත් වෙච්ච එකට මේකට සූදානම් වෙන්නේ නැහැ. නමුත් අර ටික 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 වෙනකොට මේ සම්මුතියයි මේ පරමාර්ථයයි කියලා දෙක අතර ඇකලමටයි වෙනවා. හැඩ ගැහෙන එක තමයි පරිණාමය අපි පහුවෙච්ච දේ භවනා දෙක සිද්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ මේ තන පිළිබඳව, දේශය පිළිබඳව. ඒ දේශය වැඩ කරන්නේ අවිද්‍යාව තියෙනකම් විතරයි. කෘතඥකම තියෙනකම් විතරයි. සම්මුතිය තියෙනකම් විතරයි. බොරු නෑ. ඒක සත්‍යයක්. නමුත් සම්මුති සත්‍යයේ පරමාර්ථ සත්‍යයක විස්තර කරන්න බෑ. චිත්ත මනාප අමනාප නැද තියෙන මනාපත් නැති අමනාපත් නැති තැනකට පත් කර ගැනීමට පුරුදු පුහුණු කර ගැනීමද කර යුතුව ඇත්තේ. ඒක තමයි මේ ඩයිවිං බෝඩ් එකේ අන්තිම කෙළවර. ස්විමින් පූල් එකේ ඉඳලා අපිට අපි සමසෝල්ට් ගන්න යන්නේ. අපි ඩයිවිං බෝඩ් එකේ කෙළවරට ගිහිල්ලානේ සමසෝල්ට් එකක් ගන්න. මේක තමයි පූල් එකෙන් එළියට ඇවිල්ලා ඒකේ තියෙන මේ ඩයිවිං බෝඩ් එකේ අන්තිම කෙළවර. මේකෙන් තමයි අපි යාපැත්තට පයින්. ඒ නිසා සැප දුකේ ඉන්න තාක්කල් කොහොමඩක්වත් අපි ගොඩ වෙලා නැහැ. ඩයිවිං බෝඩ් එකට ඩයිවිං බෝඩ් එක අන්තිමට ගියාට පස්සේ ඕනනම් වතුරට පයින්න පුළුවන්, ඕනනම් ආයේ එන්න පුළුවන් ස්විමින් පූල් එකේ ගැට්ටට. ඉතින් මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් පෙන්වන්නේ. මේක දිගේ තමයි ඉතින් පාර වැටේ. වාසයට ගෙවන්න තරයි. මඩ. දරු ස්වාමීන් වහන්සේ විතස්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා යන ගුණයන් හඳුනාගන්නේ කෙසේද යන්න කරුණාකර පාදා දෙන්න උපවාසයට බුදු සරණයි. ඇතර ඒවා ඒව අඳුන ගන්න ඒක කියන්න පුළුවන් එකක් නෑ. මේ අහවල් පාටයි අවල් හැඩයයි කියලා ඉතින් දල වශයෙන් වැඩියෙන් කරගෙන කරගෙන යනකොට මේ දැනුම කොන්සොලිඩේට් වෙනවා. මේක වෙන්න ඇති කියලා එන්ටර් වෙනවාම ධර්ම. ඒ නිසා ඒවයිදී කොහොමඩක්වත් රූප ධර්ම වගේ ඇඳලා 3 dimensional පෙන්වන්න බෑ. ඉතින් ඒක නිසා ඒ එකිනෙක අතර සංසන්දනය බලන්න පුළුවන්. එතකොට විතක්කේට ප්‍රතිපක්ෂයේ තියෙන නිදිමත තියෙනවා විතක්කේ නෑ, විතක්කේ තියෙනවා නිදිමත නෑ කියලා. ඒවා ඒ වගේ ඒවා ඔක්කොම
මේ ණය ක්‍රමයේට එහෙම නැත්නම් චින්තාමේ ඥාන වශයෙන් අඳුර ගන්න පුළුවන්. නමුත් කාටවත් කියන්න බෑ යා හරියට අඳුරගත්තද කියලා. නමුත් මේ අඳුර ගැනීම නිසා භාවනාව පහසු වෙනවා නම් අඳුර ගැනීම හරි. හැබැයි 100 100ක් මේ කරගෙන කරගෙන යනකොට මේ පහසුව වැඩි වෙනවා. Taman අඳුරගත්ත මේ නිර්වචනය අඳුරගත්ත ක්‍රමයේ පිළිබඳ Tamanටම සහතිකේ වැඩි වැඩිව භාවිත කිරීමෙන් තමයි අල්ල ගන්න පුළුවන්. ඒව නැතුව මේකේ දැන් සාමාන්‍යයෙන් ඒක උත්තර දීම සඳහා අටුවාචාර්ය වහන්සේලා ක්‍රමයක් අඳුරන තියෙනවා ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන කියලා. ඒක අනිකෙන් වෙන්වෙච්ච ලක්ෂණේ මොකද්ද? ඒක කරදෙන කෘත්‍යය මොකද්ද? ඒක තියෙනකොට වැටෙන කාරණා මොකද්ද? ඒකට ආසන්න කාරණා වෙලා තියෙන මොකද්ද කියලා ඒ හතර. ඉතින් ඒවා මේ ත්‍රිපිටකයේ හොයන්න පුළුවන් දේවල් නෙවෙයි. අටුවා යුගයේදී මතුවෙච්ච දේවල්. ඒක මේ theoretical education එකදී පන්ති කාමර පුහුණුවකදී හරි පහසුවක් වෙනවා. නමුත් ඒක දැනගත්තයි කියලා යාට කිසිසේත් ප්‍රායෝගික කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ. නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මූලධර්ම දැනුමයි ප්‍රායෝගික දැනුමයි වැඩි වැඩියෙන් කරගෙන කරගෙන යනකොට තමයි තමන්ට හිතා ගන්න පුළුවන් ඉන්නේ මේ මං ගත්ත අදහස හරිද වැරදිද කියලා. එහෙම නැතුව මේ හරියටම කියන්න බැහැ. ඒ නිසා මේ ධර්ම දේශනා මාලාවේදී හෝ එහෙම නැත්නම් වෙනම පොතක් අරගෙන කියවන්න. ඒකට කි වචන කීපයක් පෙන්නලා දීලා තියෙනවා. එකිනෙක වෙන් කරන ස්වභාවික ලක්ෂණ අනුව. ඒ වගේ ලක්ෂණ ඒවට කියන්නේ ආකාර සටහන්. මේ අතර ආකාර සටහන් නම් ගොඩක් එන්නේ රූප ධර්ම වලට. මේ ලක්ෂණ පෙන්නලා දීලා. මේකට පොතක් කරන්න හිමිට ස්ටඩි කරන්න. මේ පොත් දෙකක් ගත්තාම දෙකක් තේින්න ඉඩ තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද එක එක කරා තමයි තමගේ අත්දැකීම් මෙහෙරු කරන්නේ. අටුවාවමයි හරි දෙය කියලා කියන්නත් බෑ. මොකද අටුවාවම සමහරලාවට නිතර භාවිතා වෙන වචන වලට ලක්ෂණ රාශියක් වෙනවා, රස රාශියක් වෙනවා. ඒ නිසා ඒකට මේ විවේකීව මේ තියරිකල් ස්ටඩි එකක් කරන්න. හැබැයි ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක මොනවාක්වත් අවශ්‍ය නැතුව වැඩේ වෙන්න පුළුවන්. නමුත් වෙලා තියෙනවා නම් ඒක දැනගත්තොත් ලාභේ තමයි. තව කවුරු ආවොහම පොඩ්ඩේ උත්තරයක් දෙන්න පුළුවන්. ඇතර මේක බාහිර සාසනයටයි උදව් වෙන්නේ. අභ්‍යන්තර සාසනයට එච්චර ලොකු උදව්වක් වෙන්නේ නැහැ ඒක. මේ ස්වාමීන් වහන්සේ කෑම හරහා එන තණ්හාව සහ විභව තණ්හා. ඇඩික්ෂන්ස්. ආ ඇබ්බැහි. උදාහරණයක් වශයෙන් සමහර අයට ස්වීට් චොක්ලට් කන්න තියෙන ආසාව. සමහර අයට හැම වෙලෙටම මස් කන්න තියෙන ආසාව. සමහර අයට කෑමට මිරිස් රස ඕනේ. මේ කෑම ඇබ්බැහි නිසා පුජ්‍යලේ ඔබෙසිටි වෙනවා. නොයෙක් ඩයට් ලාට ඒ අපේ එනවා. මෙවැනි පුජ්‍ය දෙවිට උදව් කරන්නේ කෙසේ? ඉස්සල්ලාම තමන් කරගන්න. අනුන්ගේ දිනින් කිරන්න යන්න එපා. ඒක නියාමතර වැඩක්. ඒක ඩයටිෂියන් කෙනෙක් වෙලේ වල බිස්නස් එකක් කරා. බුදුරජාණන් වහන්සේ ඒ මොනවාක්වත් කියලා දෙන්නේ නැහැ. තමන්ට තියෙනවනම් තමන් ඒක හදාගන්න. ඒක නිසා එහෙම කරන්න පුළුවන් කිසිම සාධාරණ එකම ෆෝමියුලාවක්වත් ලෝකේ නැහැ. ඒකයි මේ හැම රටතරම එක එක ඩයටිෂියන්ස්ලා ඉන්නේ. මොකද ඒ තරම් විකුණන කන්න පුළුවන් ජොබ් එකක් මේක. කිසිම සාධාරණ නීතියක් නැහැ මේකේ. මොකද මේ ටෙම්පරේච් කන්ට්‍රිස් වල එක නීතියක්, ට්‍රොපිකල් කන්ට්‍රිස් වල එක නීතියක්. උත්තර ද්‍රවයේ එක නීතියක්, දක්ෂිණ ද්‍රවයේ එක නීතියක්. ඒ කාලගුණයේ කිනක නිතර වෙනස් වෙනවා. පුදුලගේ ඇතුලේ ටෙම්පරමන්ට්ස් නිතර වෙනස් වෙනවා. ආහාර නිතර වෙනස් වෙනවා. ඉතින් ඒකෙදි කොහොමද මේ හරියට ෆ්‍රේම් කරන්නේ? ඒ නිසා බුදුචාන් වහන්සේගේ බුදු ගුණයක් තමයි ආහාරයේ මත්තන් යුතාව. තමන් ගත යුතු ආහාරයේ ප්‍රමාණ දැනීම බුදු ගුණයක්. අතක කියන්නේ පසලොස් චාන ධර්ම වල එක ගුණයක්. බුදු කෙනෙකුට විතරයි ඒක බැලන්ස් කර ගන්න පුළුවන්. ඉන් එපිට ඉන්න ඔක්කොමලා කැම දාසලා ගන්න. ඉතින් කනවා තමයි වැඩි. ඉතින් ඒකට කියන්නේ සබ්බේ සත්ත ආහාරටි කියලා. සියලු සත්ත්වයේ ආහාරය රඳා පවතිලා තියෙනවා. ඒක නිසා අපේ කම්මං සත්ත්‍ය විභජිත කියන වගේ අපි ඒක ආහාර අනුව අපෙන් හතරෙන් එකක් අපේ ජීවිතේ තියෙනවා. මූලිකවම මනුෂ්‍ය ජීවිතයේ තීරණයක් ගන්න කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියනකොට ඒ නිසා බුදුම විස්තරාත්මකයි. ඒක කොහොමද අපි මේ වගේ වෙලාවක 100%ක් උත්තර දෙන්නේ? ඒක උත්තර දෙනවට වැඩිය හොඳයි තමන්ට භාවනාවට සතියට ගැළපෙන ක්‍රමී ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන තුන ගන්න දල වශයෙන් වග වෙන්න පුළුවන්. මොකද වැරදිච්ච ගමන් තමන්ට තේරෙන්නේ ඔකහාගත් එකක් අපිට කොහොම හරි පොයින්ට් කරලා වෙන කාටට උපදෙස් දෙන්නේ. අපි හිතුවත් එයා ඇහුවොත් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා මට කියලා ඇත්තටම අනුකම්පා කරලා කමන්නේ. නමුත් කාටට හොයලා බලලා උදව් කරන්න හදනවා කියලා කියන්නේ කාගරි කැම්පතට ඇඟිලි ගහනවා කියලා කියන්නේ තන්නේ කරපු පුද්ගලිකත්වයට ඇඟිලි ගහන්නේ.
උඹේ අම්මා ඉන්නකොට දෙන උඹ කනපත දිහා බලපන් අනුන්ගේ පත දිහා බලන්න එපා කියන. ඒක හරි භයානක වැඩක්. සුජනත කියලා කියනවා කොහොමද ඒක සිකියපද තියෙනවා නේද? අනුන්ගේ පාත්‍ර දිහා බලන්න එපා කියන. උජ්ජාන සංජේ මහා මාන්නකරගේ පරිසම්පත්තන් ආලෝකේත බානුකන පාත්‍ර දිහා බලන්න එපා කියලා කියනවා. අඩුවෙන් කරනවද වැඩියෙන් කරනවද බෑ ඒක කරන්න බෑ ඒක හරි මේ මේ සෙන්ටිමෙන්ටල් ඉතින් ඒක හරි අමාරුයි ඒ වගේ දේවල් වලදී මෙන්න මේක කෙරුවොත් හරිනවයි කියලා ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒකෙදි කියලා තියෙනවා චත්තාරෝ පංචාලෝපී අබුත්ව උදකම් පීවේ කියලා. තමයි හොඳට බඩ පෙරෙන්න පිටු පහකට ඉසල නැත කරලා ඒ ටිකට වතුර බොන්නේ කියලා. උපයම්ම කියලා තියෙන්නේ මේ 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 වතුර ටික බොන්න ඉඩ තියාන බත් කාපන්. උඩ නැටටත් ඇඟිලි ගහලා කරන්න බැරි වෙනකොට බත් කන්න එපයි කියලා කියනවා. පරිත්‍යා හෙල්ලෙන්නේ ඉඳ තියාන බත් කාවක් කියලා. ඉතින් ඒවයිදී අම්මා අපිට කිව්වට ප්‍රශ්නයක් නැහැ. අපි වෙන කාටද කියන්නේ කියලා. ඒක තන්නේ කරම හරිම සෙන්ටිමෙන්ටල්. හැබැයි බුදුජානනාසේ සීකියා පද 18ක්ද 19ක්ද පොද ආහාර වැළඳීම ගැන පමණක් කියලා තියෙනවා. ඉතින් ඒවට අපි බොහොම බැගෑවිලා ඒ කියන දේවල් අහගෙන උත්සාහ කරනවා කරන්න. එහෙම නැතුව මේ අනුන්ගේ දේවල් මේක හොයන්න හදනවා කියලා කියන එක ඩිස්කරේජ් කරනවා. ආගත් එහෙම මේකට යන්න එපා. ගිය ගමන්ම අන්ඩර්ස්ටෑන්ඩින් ඔල්රෙඩි මිස් අන්ඩර්ස්ටෑන්ඩින් වෙනවා. ඒකෙන් ඇවිල්ලා ඇහුවොත් අපිට දල වශයෙන් කියත හැකි ස්පෙસિෆික් මොකුත් කියන්න යන්න එපා. දල වශයෙන් කියත හැකි මෙහිමයි තදින්ම බලපානව තමන් ගන්න ආහාරය ලිංගික ජීවිතයට බලපානවා. එතනින් ගියාම ශරීර සෞඛ්‍ය කායික රෝග වලට බලපානවා. ඒ වගේම සුඛෝපභෝගීත්වයට පරිසර දූෂණයට ග්ලෝබල් වෝමින් වලට හැම පැත්තරම බලපාන. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් කිසිම කෙනෙකුට සීමාවක් නැහැ. මොකද මිනිස්සු නිතරම බලන්නේ ලිංගික සංතරපණේ නැත්නම් ලිංගික සංතරපණය පාලනය කරන අතර Brahmacharya ජීවිතය රකින්න එකට එකම සුදියයි තියෙන කණ එක විතරයි. ඒ ලිංගික ක්‍රියාවලියෙන් Brahmacharya අයින් වෙච්ච ගමන් එයාට සාමාන්‍යයෙන් තියෙන ඊට පස්සේ කැමෙන් ඒක නිසා ඒක සීනිත් එක තමයි සම්බන්ධ වෙන්නේ. වැඩිපුර සීනි කාපු ගමන් හොඳට ස්ටිමියුලේට් වෙලා එනවා. සීනි අඩු වෙච්ච ගමන් හේ බහනවා. ඉතින් ඒක නිසා මේක නතර කරුවට පස්සේ මේකෙන් ඒක කොච දාන්න පටන් ගන්නවා. ඒක නතර කරන්න ඕනේ අරකට බාධා නොවන විදිහට ටික 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 ඒක කියනවනේ මුළු ජීවිත කාලෙම ලයිෆ් ලොง එක්ස්පෙරිමන්ට් එකක් තමයි මට මොනවද ගැළපෙන්නේ කොච්චරද ප්‍රමාණේ කොච්චරද ගුණාත්ම කියන එක කියලා තියෙනවා ඒ සම්බහන විද්‍යා පොතේ ලියලා තියෙනවා කෙනෙක් තමගේ ශරීරයත් එක්ක අවුරුදු 35ක් ජීවත් වෙන්න ඕන කියලා දැනගන්න නැත්නම් 35 පෙන්නට පස්සේ තමයි තේරෙන්නේ මේව මට ප්‍රත්‍යයයි මේට අප්‍රත්‍යයයි කියන එක තමන්ටම වැටහෙන්නේ අන්තිට අමතරව මාත් කරලා තියෙනවා ෆුඩ් සයන්ස් කියලා සබ්ජෙක්ට් එක ඉතින් ඒකෙදි කියලා දෙනවා නමුත් කවදාකවත් යුනිවර්සල් ලෝ එකක් තියන්න බෑ දැන් මේ දවස්වල YouTube එකට ගියොත් ඊමේල් වලට ගියොත් අනන්ත අප්‍රමාණ කැන්සර් වලට මේකයි කොලෙස්ටරෝල් වලට මේකයි කියලා නානා ප්‍රතිවර්ණ අද කියන එක හෙට නැහැ. හෙට කියනකොට අනිද්දා නැහැ. ඒක නිසා ඒකේදී ආරක්ෂක වලල තමයි තමන්ගේ එක බගලා ගන්න අනුන්ගේ පතට අනුන්ගේ පත දිහා බලන්න යන්න එපා. ඇහුවොත් කවුරු හරි ප්‍රශ්නයක් කවුවොත් අහක දාන්නත් එපා. දන්න හරිය කියන්න ස්පෙસિෆික් කියන්න එපා ජෙනරල් කියන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ දහවල් කෑම වේලාවේදී මම ගැඹුරු සමාධියේ සිටියේදී කවුද මගේ වම් උරහිසට වරක් තට්ටු කළා. මා හරිම අපහසුයෙන් සමාධියේ එළියට ආවා. අදත් උදේ ආහාරයට යන්න කලින් මම ගැඹුරු සමාධියේ සිටියේදී කවුද මගේ වම් උරහිසට වරක් තට්ටු කළා. නමුත් මම ඇහැරලා බැලුවේ නැත. මම සමාධියේම සිටියා. ආයෙත් විනාඩි 5කට පමණ පසු නැවත ඒ උරහිසටම දෙවරක් තට්ටු කළා. අසුව මම හරිම අපහසුයෙන් සමාධියේ එළියට ආවා. මම ළඟ සිටියාගෙන් ඇසුව කවුද මාගේ පිටට තට්ටු කළේ කියලා. ඔක්කොම නැහැ කිව්වා. එහෙම සමාධියෙන් එළියට ආවම මට විකල්ප ගතියක් ඇති වෙනවා. විකාර ගතිය. විකල්ප ගතිය. මේ සිද්ධිය සිදුවේ කෑම වේලාවල පමණයි. අනික් වේලාවල නොවේ. මේ සිදුවන්නේ ශාලාවේ අනිත් අය කවුරුත් නැති වේලාවලමයි. ඒ කියන්නේ අවවාදයක් බලාපොරොත්තු වෙන්නේ වාදයට විතරයි. ඒ කියන්නේ අතරම අපිට ඉන්කුවා කරලා බලන්න පුළුවන් මේක කෙනෙක් කරපු එකක්ද නැද්ද කියලා. ලියලා තියෙන විදියට පේන තියෙන පුද්ගලයෙක් කරන එකක් නෙවෙයි. මෙහෙම Tamanට මේක තට්ටු කරනවා වගේ දැනෙනවා වගේ එකක් කියලා ගන්නත් පුළුවන්. ඒකෙදී
නිදර්ශනයක් කියන්න පුළුවන් අපේ මනස කරන වැඩකදී මටත් හොඳට වෙච්ච එකක් ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියපු කතාවක් සමහර වෙලාවට මේ පාරයිනි බෝඩ් දාලා තියෙන දැක්ලා තියෙනවාද මේ වෛද්‍යාචාර්ය කලා නිදි කියලා ගහලා ඒ වගේ නේද හාමුදුරුවෝ කලා නිදි කියන එක තමයි කලා නිදි කියලා කියන්නේ හාමුදුරුවන්ගේ ඇතරේ කලා නිදි කියන එක තමයි ඉතින් කලා නිදිලා තමයි ඔක්කොමලා ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේක දන්න හොඳටම ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා දවල්ට දාහනේ අරගෙන නිදා නොගෙන ඉන්න ඉතින් ඇඟට මහන්සියක් ආවොත් හොඳ වෙලෙ නිදා ගන්න එක ඉතින් ලොකු සාන්තේ ලැජ්ජාවෙන් නිදාගත්තා නිතා ගන්න හොඳ නෑ දන්නවා. ඒකට කවුද ජනේලින් ඇවිල්ලා තට්ටු කරලා කෝලම් කරනවා. ඒක සායසේ හරි ලැජ්ජයි. වයසක හාමුදුරු කෙනෙක් හීනෙන් කවුද ඇවිල්ලා කෝලම් කරනවා. ඉතින් නැගිටලා බැලුවට පස්සේ කවුරුත් ඇවිල්ලත් නෑ. හොඳටම එන සද්ද ඇහෙනවලු. ජනේලට තට්ටු කරන සද්ද ඇහෙනවලු. බලනවා තේරෙනවා. බලනකොට පොඩි ළමෙක් කෝලම් කරනවා. ඒ හැමදාම නැගිටින් ලැජ්ජාවෙන්. ඊට පස්සේ ඉතින් දැන් එක පැත්තකින් නින්දර තියන ආසාව අනේ පැත්ත යටි හිතෙන් කියනවා ඔබ කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ කියන්නේ වෙලාව පැනලා. ඒ කියන්නේ නිදාගත් යුතු වෙලාවක් නෙවෙයි. ඉතින් මේ කල්පනා ඉදලා මේක මොකද්ද මේකට උත්තරේ හොයාගන්න බැරිලු. සමහර වෙලාවල වයසක නිසා වගමන්නේ නිදාගන්න හිතෙනවා. නිදාගත්ත ගමන් කවුද ඇවිල්ලා හොඳට එනවා ඇහෙනවා. ඇවිල්ලා සද්දෙත් ඇවිල්ලා තමන්ට එක පාඩන ඇවිල්ලා හීනෙන්නේ. දොරදියා බලනකොට එතන මිනිස්සුක ඇවිල කෝලම් කරනවා. ඉතින් එහෙම එහෙම කරන දේ එක දවසක් ඒ කෝලම් කරන එක පිටිපස්සෙන් කැප් එකක් දාගත්ත පුලිස්කාරයෙක් හිටියා. එයාට කළු අය මිනිස්සු හැමදාම මට ඔය කැඩේ කරනවා කියලා. අනේ අර කෝලම් කරන මිනිස්සු කණෙන් ඇදගෙන ගියාලු. ඊට පස්සේ ආවේ නැතු මම ඒකට හැබැයි හුඟක් ඒ නින්දට නොයන්නත් නින්දට යනකොට සතියින් නින්ද යන්නත් උත්සාහ කරනකොට පස්සේ උනා කියන්නේ. මේක මට හතර සැරයක් වෙලා තියෙනවා. මම කය කුටි ඉඳදී 12 කුටිය තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ඒක 12 මාරයක වෙනකොට සක්මන්ට යනවා. සමහර වෙලාවකට හිතෙනවා බුද්ධක් කොන්නේ කමක් නැහැ බුදිය ගන්න. ඒ බුදිය ගත්තාම දැන් හීනෙම මට පේනවා කවුද නාන්න යනවා 12ට. 12ට යනවා දැන් මං ඉන්න පාරට එනවා. එනකොට දැන් දඩිමිටි ගාල නැගිටින්න හදනවා ගිහින් බෑ මට. දැන් ඇඳේ හිර වෙලා අර මනුස්සය ඇවිල්ලා දොරට තට්ටු කරනවා. මට දැන් ඉරියව්ව ෂුවර් නැහැ. දොර අරගන්නත් ඕනේ අරින්නත් බෑ. තක්කු මුක්කු වෙලා නැගිටලා බලනකොට මොකක්වත් වෙලා නැ නින්දේ. මම දන්නවා මම නොකලිය උත්තර කරන්න කියලා. එතකොට මේ මල පණින වෙලාවේදී කොහෙන්දෝ ඇවිල්ලා වෙන පැත්තකින් ආරාධනා කරනවා. අතට විකාර කරනවා. ඉතින් මේ වගේ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒක තට්ටු කරනවා වෙන්නත් පුළුවන්. තට්ටු කරනවා කියලා තමයි. හිතේනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේ කරන්න දෙන පළවෙනි එක අර වගේ කයෙන් ali අහලා බලන්න ඕනේ. ඒක නිසා ලොකු සංස කිව්වේ එහෙම තමයි. දැඩිපුර වෙලා ඉඳෝන්න සංවිධායකයෙකුට කියලා තියෙනවා. මම මෙහෙම වුණොත් මම කල් ඉන්නවා. එතකොට ඕන කෙනෙක් දන්නවනේ ඒකේන මොකද අපේ හිටියා සෝහන්සනා කේසවන්නසේ ඉඳපු ගාම උදේට දාන්න වඩින්නේ. ඉතින් වැඩිමහල් සෝහන්සනා මත නිසා කවුරු හරි යනවා මතක් කරලා බලන්න එක්කෝ. දෙද වෙලාවක් දන්නේ නැහැ වෙන මොකක්ද දන්නේ. ඉතින් ඒ සෝහන්ස සමහරලාට කරදර නොකරන්න කියලා බාරක පාරහරා දාලා මට මගේ විවිධකට බාධා නොකරන්න කියලා බෝඩ් එකක් දාලා භාවනා කරනවා. ඉතින් ලොකුසා ඉතින් කට්ටි කතා ලිපති මේ ස්වාමීන් වහන්සේ නොසලකා හරින්නත් බෑ. හැමදාම කෙනෙක් කියලා බලන්නත් බෑ. මොකද ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම කියන බව සංඝයට කියලා කියන්නේ. මම සමහර දාසෝ දාන ගන්නේ නැහැ. එහෙම කියලා තිබ්බම අර සංඝ සම්මුතියක් අරසා වෙනවා. එකිනෙකා කරේ අන්‍යෝන්‍ය විශ්වාසයත් ආරත්තා වෙනවා. තමන්ට ඕන නම් වැඩි වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා ඒක දුරුවන් කිරීමට සම්මුතියක් ඇති කරගන්න. මට මෙහෙම වුණොත් මම ඉඳ තියෙනවා කියලා ඔක්කොටම කියන්න යන්න ඕනේ නැහැ. සංවිධානය කරන එකනට කියලා කියන්නේ. ඒක සංවිධානය කරන එකනට කතා කරපෙන්න කියලා කියයිනේ අවලා මම කො තට්ටු කරා නැත්නම් බැලුවා අවලා ආවෙ නැහැ කියලා. ඉතින් කලබල වෙන්න එපා. මේ වෙලාව ඉන්නේ නැහැ කියලා විශ්වාසින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතේ තියෙනවා බයලජ්ජ දෙක ඇතුලෙන් පුදුම විදිහට මේ හීනමානයක් ඇති කරනවා. මම මේ කරන්න ඕනේ වැඩක් නෙමෙයි නේද කරන්න කියලා. ඉතින් ඉස්කෙල කියනවා නිරෝධ සමපත්තියට සමාදිනකොට ඒ කාරණා පහ සලකා බලලා තමයි සමාදින්න කියලා තියෙන්නේ. මම මේ සමාදින් අදිස්ථාන කරන හත් දවසක් වැඩි වෙන කාර්යචුරකට අවශ්‍ය තියනවාද? සංඝයාගේ මොනම හේතුවක් නිසා හෝ සංඝ කර්මයකට කතා කරුවොත් මට අවදි වෙන්න ඕනයි කියලා එයා අදිස්ථාන කරගෙන යන්නේ. මොකද සංඝයාංශයට අයිතියක් තියෙනවා අවශ්‍යතාවයක් තියෙනවා අනිත් සංඝයාංශයේ
කැඳවීමේ අයිතියක සංඥා වෙන්න ඕනේ පුද්ගල වෙන්න බෑ. ඒ වගේ වුණොත් නැගිටින්න ඕනේ කියලා ඒ අදිෂ්ඨාන කරගෙන තමයි පාඩු වෙන්නේ. මොකද අපි සමාජශීලී සත්තුනේ. අනික කට්ටිය අපි ගැන හොයනවානේ. ඒ හොයන එක හතුරත් හොයනවා මිතුරත් හොයනවා. ඒකෙදි ඒ කියලා වැඩ කරන එක තමයි හොඳ වැඩේ. ඒ වගේම අපේ හිත අපි දන්නේ නැති වුණාට එක පැත්තකින් බලනොත් සරුවඥකමක් පේනවා. මම කරන හැම වැරද්දක්ම දන්නවා. අත්තර දීච්ච එකක් දන්නවා. සතිය නැති බවක් දන්නවා. එතන හතින කියලා දන්නේ. ඒ වගේ මොකතනක හරි විතික්‍රමණයක් වෙච්ච ගම මල පැනපු ගම හිත ඇතුලෙන් මොකද්ද ක්ලොක් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. එහෙමනම් මේක මානසින් ඇති වෙච්ච එකක්. සමහර විලාවට එහෙම නොවි පුද්ගලෙක් ඇවිල්ලා අනුකම්පාව කරපුවද කියන දන්නේ නැහැ. ඒක නැති සම්මත වෙලා අපි සොයා බලා ගන්න එකයි තියෙන්නේ. ඉතින් මේ වගේ මේ අර මේක ඇතුළත දෙස් දීමක් වගේ වෙන්නේ මම නැගිටිය යුතු වෙලාවේ නැගිටින්නේ නැහැ. ඒ නිසා දැන් කවුරු හරි මයි ළඟට එයි කියන අපේක්ෂාවක් හිතේ තියෙනවා. සමාධියක් තියෙද්දි මේ හිතේ තියෙනවා. ඉතින් එහෙම වෙලාවට මේ අඩිය සද්ද ඇහුණත් ඇහෙන්නේ මන් දිහා තේනවා වගේ තමයි. ඒ මොනවා හරි මැසේජ් කරුවත් එන්නේ පිටසක්තු කරා වගේ තමයි. මොකද අර අපේක්ෂා පූර්වක ගතිය නිසා. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන විට හුස්ම රැල්ල තුනී දීගොස් හුස්ම නැති තත්ත්වයකට පත් වෙනවා. පසුව කයේ ආපෝ තේජෝ වායෝ පටි ධාතු අතරම දැක ගන්නට පුළුවන් වුණා. ඉන්පසුව සීතල හුලන් බෝලයක් වගේ දෙයක් නාසයේ ඉදිරියෙන් කයට පිටින් දැනුණා. මේ තත්ත්වය මා කෙසේද නාම රූප වෙන්න කර බලන්න. පළවෙනි ප්‍රශ්නයයි වෙන පැත්තකින් අහන්නේ. ඒ වගේ ආසල් නතර වුණාට පස්සේ හිත සම්පූර්ණ මනෝ විකාරයකට යනවා. මේ තියෙන දේවල් ඊට පස්සේ හිත එනේන හැම එකක්ම ආය විතක ਵਿਚාර වේදන්න හදනවා. එහෙම නැත්නම් විග්‍රහ කරන්න හදනවා. ඒකෙන් අර හිතට කවදාකවත් ඇතිවෙච්ච සාන්තිය බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඇතිවෙච්ච විවේකීය බුද්ධි විදින්න වෙන්නේ නැහැ. මේක බලන්න ඕනේ, මේක බලන්න ඕනේ, නාම රූපේ දන්න ඕනේ, පට වියාපෝ තේජෝ වෙන් කරන්න ඕනේ කියලා. ඇත්තටම ඒව ඔක්කොකට පස්සේ හම්බෙච්ච මේ සාන්තියක් තියෙන්නේ. නමුත් ඒ දීපු සාන්තිය උඩ, දීපු හුදකලා උඩ, දීපු පිරිච්ච ගතිය පාවිච්චි කරනා වෙනුවට අර තාමත් විමසන්න ඕන වැඩක්. ඉතින් ඒක මේ අර හුදකලා වාගේ නොකරන ගතිය, නාන්නාදුන ගතිය ඉස්සර කෙපකමයි මම නැවත කියන්නේ. එහෙම නැත්නම් අර අම්බිචේප හිතේ සාන්තිය බුද්ධ විඳින්නේ නැහැ. ඒක හරියට කියනවනම් සම්මට්ටමකට එහා අපි සල්ලි හම්බ කරන්න ගියාට පස්සේ හම්බෙන ක්‍රමේ හෝගාල වැඩි වෙනවා, පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. දීපාන්දරම නැගිටලා යනවා වැඩට. හොඳට ඕම රෑ වෙලා ඉන්නේ. සතියන්තේ ගොඩක් ලාභයි බිස්නස් එකේ. ඒ නිසා සතියන්තෙත් ගෙදර නෑ. හම්බ කරනවා වීදම් කරගන්න වෙලාවක් නෑ. ඉතින් මේ මිනිස්සයා කඹරන්නේක්. මේ මිනිස්සට හම්බ කරන දේ බුද්ධි විඳ ගන්න වෙලාව. එයාට ඒ සංසන්දනය කරගන්න බෑ. කොච්චරක් හම්බ කළා කොච්චර බුද්ධි විඳිනවද කියලා. ඒකට මට මතකයි මේ අචන් බ්‍රම් කියලා තිබුණ කතාවක්. ඒ ඔස්ට්‍රේලියාවේ හරි හොඳ බූදල්කාරී විල කැරිබියන් කන්ට්‍රි එක මොහොදයිනේ මේ විලායකක විවේකීව සඳුරු සලාවේ ඉන්නවල දවස් තුනක් නිවාඩු දාලා මිනිහගේ ජීවිත නම් වෙච්ච ලොකුම ලොකු දෙයක් නෝ මේ ඒ හොලිඩේ එකට යනකොට. ඒතර දැක්කලු මේ මාළුකාරයෝ ඉන්නවා එළියේ. මේ මිනිස්සු දවසකට සැරයක් බොරුව ගෙනියලා මාළු අල්ලගෙන ඇවිල්ලා ඉතුරු ටිකේ අර පොඩි මාළු කෑල්ල කහලා දරුවොත් එක්ක මුළු දවසම සෙල්ලම් කර කර ඉන්නවලු. ඉමාජරේතර මේ මානසයෝ මේ මහලු අල්ලා ඉන්නේ ඉන්නේ දවසර දෙසරයක් මෝදු ගියා නම් ආර්ථිකයට කොච්චර ලාභද, ගෙදර මිනිසුන්ට කොච්චර ලාභද, ගයක් තොර හදාගෙන ඉවරයි. දෙවෙනි දවසෙත් බැලුවල් බැලු, තුන්වෙනි දවසෙත් බැලුවල් බැලු මිනිහට වයන්න බෑ. මේ ආර්ථික විශේෂඥයින් පස්සේ අර මාසේ ළඟට ගිහිල්ලා වල නිකන් පිළිසඳර කතා කරා. පිළිසඳර කතා කරලා ඇහුවලු දැන් මේ කොහොමද ගෙදර දෙසර අයියෝ ප්‍රශ්න කිව්වහම ගන්න දෙයක් නැහැ. අතේ සතේ නැහැ. මම අමාරුවෙන් තමයි ගැට ගහගෙන යන්නේ. ඒකට මේ වාරගම් කාලෙද නැහැ. ඉතින් මේ වෙලාවේ මාළු දෙසරයක් අල්ලන්න ගියොත් හම්බ වෙන්නේ නැද්ද ගානක්? ඊට පස්සේ කලු හම්බ වෙනවා ඒකත්. ඉතින් එහෙමනම් ඔයාලට පුළුවන් නේ ෂෙඩියුල් එකක් හදලා එහෙම කෙරුවොත් ටික දවසකින් ඔයාලට දෙසරයක් යන්නත් පුළුවන්. ඒකෝනම් තව ඔරුවක් දාගන්න පුළුවන්. ඔරුවක් දාගත්තොත් ඊට පස්සේ Tamanට සෑහෙන ආදායමක් එනවා. හරි ගන්න එකයි කියන්නේ ඩික ෆෝමියුලාවක් හදලා කියලා. එතකොට ඔය මාළු කරේවල ඔය ෆෝමියුලාවක කෙලවර කොහමද කියලා. කෙලවර මං වගේ දැනකට එන්න පුළුවන්. ඊට පස්සේ කවලු මහත්තයා එහෙ ඉඳලා මෙහි ආයේ මොකටද කියලා හවල. විවේක ගන්න කිව්වා. ඉතින් මට දැන් හම්බෙලා නැති.
මොකටද ওই දිග ෆෝමියුලා එක ඇති වෙන්නේ? ඔයා හොඳටම හමුරාට පස්සේ අපේ ගමට රෙන්නේ. ඉතින් මං අපේ ගමේ ඉන්නේ. වැඩ තියෙන්නේ. මම පොඩ්ඩක් අම්බ කරගන්නවා. දරුවොත් එක්ක ඉන්නවා. ආර්ථික විශේෂඥයෙකුට පේන දෙන්නේ කාලේ නැති කරනවා. ඒ නමුත් මම සතුටින් ගත කරනවා. ආර්ථික අමාරුයි. මාත්‍යා හිටියා. මාත්‍යාද ආර්ථික හැරි ගියාට මාත්‍ය ගොළුය අමාරු තියෙනවා. නැත්තම් අච්චර දුරින් ඉඳලා මේ අපේ ගමට එන්න ඕනේ. මාළු අල්ලන ගමකට විවේක වෙන්න. ඉතින් අපිට ඇත්තටම අම්බ කරන සීමාව කොහොමඩක්වත් දන්නේ නැහැ. මේ වගේ රටවල් වල තියෙන මේ බූවල්ලගේ හැටියට ඒ මනුස්සයා රුක් දෙන්නක් තාලා මිරිකනවා වගේ අන්තිමටම මිරිකනවා. මිරිකලා හුඟක් දුවන්නේ. කල්බදු ක්‍රමයේදී ඊට පස්සේ මේ මනුස්සයාගේ මුළු ජීවිතය අවුරුදු ගාණක් කුලියට දීලා එව නැත්තම් විකුණලා ඉවරයි. ඊට පස්සේ තී ඒක තාම්බ කරලා මහන්සිලා මහන්සිලා නිකන් මැරලා යනවා. අම්බ කරපු දෙයි බුද්ධ විඳින්න වෙලාවක් නැහැ. ඒක තමයි මේ වෙලාව. දැඩි අසහනයක ඉඳලා අපි අරුණක් අල්ලලා දෙලා අරුණ ගෙවම් කරනවා. ගෙවම් කරාට පස්සේ දැන් අරුණේ නාම රූප බලන්නත් ආයේ පට වියපෝ තේජෝ වලන්නා. ඒ කියන්නේ අර හම්බෙච්ච විවේකේ, හම්බෙච්ච උදකලාව, හම්බෙච්ච අසහනෙන්තර වෙච්ච ගතිය පිළිබඳ හැඟීමක් නැහැ. තාම හිතේ තියෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ දන්නේ නැහැ. පච්චේපරිග්ගහ ඥානෙද ෂුවර් නැහැ. ඉතින් හරි. ඉතින් ඕක තමයි යෙට්‍රෝජෙනික් ඉෆෙක්ට් කියලා කියන්නේ. බෙහෙතෙන් හැදෙන්නේ ඩෝකට බෙහෙත් නැහැ. සාමාන්‍ය හැදෙන්නේ තමයි අසහනයි. අසහන නැති කරන්නේ මේ බුද්ධාගම කියලා දරන දැන් බුද්ධාගම බෙහෙතක් ලෙඩක් කරගන්න. එම මේක පටවියාපෝ තේජෝමන්නේ කොහමද? මම මේකේ නාම රූප වෙන් කරන්නේ කොහමද? දැන් මං ඉන්නේ කොයි තැනද? ඉතින් අලුතෙන් අසහනයක් ඇති කරගන්න. ඒ හේතුව අපි මේ භාවනා කරන්නේ මොකටද කියන එක පිළිබඳව යන්න හදන්නේ කොතරම්ද පිළිබඳව මූලික දැනුම නැහැ. අර මොකද්ද කියලා දුන්න සමීකරණ ටිකක් ඔළුවේ තියෙනවා. ඒක හැබැයි කාටවත් පුද්ගලිකව දොස් කියන්න බෑ. ඒක සාමාන්‍ය වෙන දෙයක්. ඉගෙනගත්ත සබ්ජෙක්ට් එක ඉගෙනගත්ත විෂය පිළිබඳව අන්තිමට තමන්ට ඒක හැම වෙලාවෙම ඇප්ලයි කර කර ඉඳී හිටිනවා. සියදොස් බයිසිකල් එක ගත්තා වගේ බයිසිකල් නැගලා ගිය නැතත් බයිසිකල අරගෙන හරි යන්න ඕනේ. ගත්තලුදනේ. ගමනක් යනකොට නිකන් තල්ලු කරන හරි යනවා. ඉතින් නැගලා ඵලයක කියනකොට උඹට තේරෙන්නේ නැද්ද ඔගේ නගින්න ගහ වෙලා යනවා කියලා? අලුතම් වෙච්ච තීරීසොල්ට ඔක තමයි වෙන්නේ. මුන්නවා හරි කාරණාවක් ඉගෙන ගත්තම ඒක හැම තැනම යොදන්න හදනවා. ඉතින් ටික කාලයක් යනවා ඔකට දඬුවම් කරන්න දෙයක් ඇත්තේ නැහැ. කරුණා කළා මතක තියාගන්න මේ අසහනෙ නැති කිරීමයි බුදුජානනාංශයේ පෙන්ලා තියෙන මූලික දේ. මන්ටන් කීපකින් වෙනවා. කාම ලෝකේ අතාරපුවාම ටිකක් එනවා. රූප ලෝකේ අතාරපුවාම ටිකක් එනවා. අරූප ලෝකේ අතාරපුවාම ටිකක් එනවා. එnde ගොරෝසු ගොරෝසු දේශියුන් සියුන් දේ ප්‍රතිස්ථාපනය කරගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඒකේ මේ chemical analysis කරන්න පටන් ගත්තත් titration කරන්න පටන් අරගත්තොත් ආයේ හිත ගිහිල්ලා එකපාරට හිර වෙලා කිටි කිටි ගන්න පටන් අරගන්නවා. ඒක නිසා එතන බුද්ධියක් අවශ්‍යයි. එතන ඉඳලා Tamanට හම්බෙච්ච ඒ සාන්තිය සමවැදෙන ගතියක්, එළඹ වාසය කරන ගතියක් අවශ්‍යයි. ඉතින් ඒක මේ නැති වුණොත් හැම වෙලාවෙම හිත ආතතියක් හොයනවා. මුඛකින් හරි ආතතියක් හොයනවා, ෆෝමියුලා එකක් හරි දාගෙන ආතතියක් හොයනවා. ඉතින් ඒක ලෙඩක්, ඇත්තටම ලෙඩක්. ඉතින් ඒ නිසා හිතට පොඩ්ඩක්, කයට පොඩ්ඩක් විවේක වෙන්න ඕනේ. මේ වාඩි වෙලා නිකන් මම වාඩි ඉන්න ඇච්චරයි. ආයෝක මොකක්වත් ඕනේ නැහැ නේ ඔකට. ආයෝ නාම රූප දැනගත්තත් විවේකේ විවේකෙමයි, නොදැනගත්තත් එච්චරයි. මේ වාසියක් තියෙන වෙන කෙනෙකුට කියලා දෙන්න. නමුත් මෙතනදී ඒ වාසිය නෙවෙයි ඔය කතා කරන්නේ. මේක මේ නිින්ද ගියාට පස්සෙත් බබාට නැලවිලි කවි කියන කතාවක් තියෙනවා. සියයට 50කට වැඩිය බඩගින් ඉන්නේ එකම ආහාරයක්වත් හම්බෙන්නේ නැහැ දවසට. ඒක ඒක හරි අපරාධයක් නේ. ඒ කියන්නේ ඇත්තට ඒක මේ තමන්ගේ එක තමන්ට බලා ගන්න පුළුවන්. තව කෙනෙකුට මෙහෙම කළ යුතුයි, මෙහෙමයි ෆෝමියුලා එක මෙතනයි නෝම් එක කියලා අපිට ඩිසයිඩ් කරන්න අපිට අයිතියක් නැහැ. අයිතියක් තිබ්බ ගමන් අර අනුන්ගේ පතක් පිළිවෙත විනිශ්චය කරන්න යෑම ඒ මනසට කරන ලොකු හියුමිලියේෂන් එකක්. ඒ නිසා අම්මා අපට කිව්වට ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම සාකච්ඡා කරාට ප්‍රශ්නයක් නැහැ.
තව කාගාරි බත්පතකට දෙකට යොදලා ඔක්කොම අපරාධ බෙදාගත්තේ කණ්ඩද කියලා අහුවොත් එහෙම තේමංශ බත් පොළවේ ගහලා යනවා يعني. වලක්වන්න බෑ. ඒක හරි සෙන්සිටිව් සෙන්ටිමන්ට්. ඈ? ඒක නිසා ඒක සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ශීක්‍ය පද උගන්වනකොට ජෙනරලි උගන්වනවා. කවුරුවක්ක් කොණ කරන්න යන්නේ. ඒ හරි සෙන්ටිමන්ටල් නිසා මොකද ආහාරය ගැන එනික සෙක්ස් ලයිෆ් එකේදී අපි කතා කරන එක අසභ්‍යයි කියලා කියනවා. කතා කරන්නෙම නැහැ. ඊට පස්සේ එන සබ්ජෙක්ට් එක තමයි ආහාර. ආහාර ගැන කතා කරන්න. හැබැයි තමයි දැනගන්න ඕන කවුරු නිදහස දුන්නත් කාපු දෙයි බඩට යන්නේ බඩට ගියා දිරවන්නේ දිරෝපු තමයි රස දැනෙන්නේ රස දැනෙන්නේ තමයි දිරවන්නේ දිරෝපුදී තමයි ප්‍රයෝජන වෙන්නේ. ඒ නිසා තමන් වග බලා ගන්න ඕන තමන්. නමුත් අනුත් කෙනෙකුට නොදන්න දරුවෝට කියලා දෙන උඩ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේව ඇත්තටම හරි අමාරුයි මේ වෙන කෙනෙක්ගේ දෙයක් ගත්ත ගමන් ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. බුද්ධෝචනය කියනවානේ මේ ඉඳලා ගන්න තරම අඩු වෙනවා. ඒ වගේ ආහාරයක් අරි ගන්න ඕන ප්‍රශ්නයක්. බුද්ධෝචනය කියනවා පැවිදි වෙන්නයි කියලා. කීවද? මජ්ජිම මොකක්ද කියලා. නෑ නෑ බුදුහාමර කියලා තියෙන විදිහට පැවිදි වෙලා කරපන්. ගොඩ ඉඳගෙන පීනන්න යන්න එපා. ගොඩ ඉඳලා පීනන්න උපදෙස් දෙන්න යන්නත් එපා. අමං ගිය දවසේ තමන්ට තේරෙයි අර ටික කරලවත් මහානගම කරන එක ලේසි නෑ. ඒ වගේ ওই ටිකක් නැස්ති ආරම්භණම් කරලා හරි මහානගමක් කරනවා කියන්නේ දැන් ගොඩ ඉඳලා නම් කීයද කොහොම නේ ස්ට්‍රෝක් එක ගහපම මෙහෙම සමනල ස්ට්‍රෝක් එක ගහනවා කියලා ගොඩ ඉඳලා උපදෙස් දෙන්න පුළුවන් වතුර පීනිනේ කාට. වතුර පීනිනේ කාට ගොඩ ඉන්නේ කාට වගේ පටලෙ නෑ. උවිනේ බොහොම අමාරු ඒ නිසා ඕට උපදෙස් දෙන්න ආදරණයි කියලා කියන්නේ මං කියන්නේ ගොඩ ඉඳගෙන පැපල් මාර්ගිකමේට වතුර ඉන්නේ කාට භාවනා උපදෙස් දෙන්න ආද මේ පීනන හැටි උපදෙස් දෙන්න ආදරණා කියලා. ඉතින් හොඳම දේ you put into yourself and try එහෙම ඔය කියන දහං ගැන ටික දාලා හරි ගන්න පහනකම ඉන්නවනම් ලොකු දෙයක්. ඒකට කරබාගෙන ඉන්න මම කරබාගෙන ඉන්න ඕනේ. ප්‍රොබ්ලම් එක ක්වොන්ටිෆයි කරන්න පුළුවන්. ඩයග්නයිස් කරන්න පුළුවන් උත්තර තියෙනවා. ඒකට හැබැයි ස්පෙસિෆික් උත්තරයක් දෙන්න යන්න එපා. ජෙනරලි කතා කරතේ. එහෙම නැත්නම් අරයට හින්ට් එනවා. හින්ට් වුණොත් ඒක දෙන්නටම අපලිට යනවා. ඒක හරිම මේ සෙන්ටිමන්ටල් පැත්තක් තියෙන්නේ. නමුත් ඒකේන ආරාධනා කරොත් අනේ මට මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම ආරාධනා කරන තරම් නොදන්න කමක් ලෝකේ කහගලකවත් නැහැ. නොලෙජ් එක ගාගත් ඔතොරිටි ගේනෑනේ. ඔයිනවන ඕනේ කරුණු තියෙනවා. දැන් මයි ළඟට ආවොත් මේ ඊමේල් එකක් මේ කැන්සර් කියලා මම දන්න 3-4 දිනකට මම සාමාන්‍ය කටි අරිනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මට කියලා තිනවා මෙහෙමයි කියලා. එහෙම නැතුව මම මෙයාට මේ එයා කැන්සර් එකක් තියෙනවා මට කියලා නෑ. මම මෙයාට කැන්සර් එක පිළිබඳ ඊමේල් එකක් කරේ මොකද වෙන්නේ? ඒක යාගේ පර්සනැලිටි කරගෙන ලොකු නිග්‍රහයක් කරනවා. ආහාර පිළිබඳව කාට හරි එකට ඇරියොත් එහෙම ඒක නිකන් හින්ට් එකක් වෙනවා. ඒක නිසා අපි ෆුල් අන්ඩර්ස්ටෑන්ඩින් කියනවා නා ඉනර් සර්කල් එකේ නම් අපිට ප්‍රශ්නයක් නැහැ ඒත් මිසන්ඩර්ස්ටෑන්ඩ් කරනවා ඒකට කියන්න පුළුවන් නැහැ නේ ජෙනරලි මම ඇරියේ මේ ළඟදී ඊමේල් එකදී මට ඒ වගේ මේව එකක් ආවා ඊට පස්සේ මම ඇපොලොජයිස් කළා ඇයි මේ වගේ දේවල් මට එවන්නේ ඊට පස්සේ මම කෝ එක මයි ලිස්ට් එකේ තිබිලා ගිහිල්ලා තියෙනවා මමයි මගේ කොම්පියුටරය දෙකම සමාවිල්ලනවා කියන්නේ ඒක මොකද එයාට හින්ට් වෙලා ආහාර ප්‍රශ්න නෙවෙයි ඉන්ටර්නල් වාසිය ඉතින් ඒකට දැනගන්න ඕනේ අපි විතරක් පාස් අපි මල පැනලා ඉතින් මේක බොහොම ඉක්මනට මල පයින් තරහ ආහාර පිළිබඳ ප්‍රශ්නේ හරිම සෙන්සිටිව් ඉතින් ඒ නිසා අම්මටයි කියක් තියෙන විතර දරුවන්ට ඒක ඉතින් එහෙමනේ අපි හැදිලා තියෙන්නේ අපි ඉතින් අම්ම බැන්නට ඉතින් ගණන් ගන්න ඉන්නේ තාත්තා බැන්නට ලොකු අය බැන්නට ගාණක් නැහැ මම හරියට ගෝටික් කාලා දිනව ගහලක් තියෙනවා මට කැමරේ ඒක හරි ආසයි ඒ කාලේ ඒක නේ ඉතින් ඒක විනෝදස දැන් හරි සෝරි කියලා හිතනවා කන්න බැරි එක. තපුලන කන්න පුළුවන් හොඳයි කියලා හිතනවා මේ ආසයි හිතන්නේ. අද අපි යනවා ඊගා ප්‍රශ්න. ඇත්තටම එහෙනම් අහලා අපිට මගේ නම හලන්න එපා ඔබ හලන්න ඉතියෝපියාවේ කොච්චර. ඔව්. දැන් අවුලගෙන කාපන් ඕකත් අවුලගෙන කාපන් කියලා. එහෙනම් කාරේකට දාලා හිටියෝ. අම්මට කියනවා පුළුවන් නෑ අර ප්‍රශ්න. ඉතින්
නිසා ආහාර පිළිබඳ ඇත්තම කියනවා නම් දැනුමේ කිසියම් අධිකාරියක් නැහැ. ඕනම කෙනෙකුට ගත ඇත්තම යාට කරගන්න බැරිකම තියෙනවා. දැන් මේක විශේෂ කතා නවරි දැනුම තිබ්බත් අර ඒ දාලා ඉතින් කන්න තියෙන කැම වල ඇඩිටිව් නම්ද ඒවට ඇඩික්ට් වෙනවා කැම විතරක් නෙවෙයි ඇඳුම් බලන්න වාහන බලන්න ගෙවල් බලන්න ඔක්කොම වැඩිකමේ ප්‍රශ්න තියෙනවා මිසක් අඩුකමේ ප්‍රශ්න තියෙනවද කියලා සෙල්ලම් බඩු එක්කෙනෙකුටවත් අඩුකමේ ප්‍රශ්න නෑ අඩුකම කියලා කියනවනම් එයා මේ හීන ලෝකෙටම අධිකම තියෙන්නේ නැතිකම නෑ ඉතියෝපියාවේ පැත්තේ තියෙනවා ඉතින් ඒක නිසා ඒකට බේත් නෑ ඒකට කොහොමඩක්වත් බේත් නැහැ මේ ළඟදී එක දවසක් ඔය මම සෝම ආමතු ඉන්න කාලේ මට මතකයි. ඒ සෝම ස්වාමීන් වහන්සේ බණ කියනවා කියලා තියුණා මේ අඩුව පන්ති පඩි ලබන අයට පඩි වැඩි කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මම කතා කරන්නේ නැති මොකද පඩි වැඩි කරුවා බොණ්ඩ ගන්නෙ. ඒ පඩි අරන ගිහිල්ලා කණ්ඩ දෙනව නෙවෙයිනේ. ඉතින් ඊට පස්සේ ඒ පඩි වැඩි කරන්න වැඩි කරන්න මිනිහා මේ හීන ලෝකයක්ම වාගෙන මූලික අවශ්‍යතාවයන් නෙමෙයි සපෝස කරන්නේ. අර අල්ලපු ගෙදර මිනිස්සු කන්නේ. ඒක දෙන්න බෑනේ. ඒක තියාට අයිතියක් තියෙනවා. මට හම්බෙන්න පඩිය මට ඕන ලක්ෂරිස් වලට දෙන්න පුළුවන් අඬ හැරෙට දෙන්න පුළුවන් නැත්නම් ඊතර මනසට කණ්ඩ දෙන්න පුළුවන් ඒක හදන්න බෑ ඉතින් ඒක මේ විශාල මේ මේකට ඇත්තටම කියන්නේ දැන් කියන්නේ කොන්ස්පිරසි තියරි කියලා මනුස්සයෙක්ගේ කන්ඩිෂන් කරලා ඉවරයි දැන් ඒක හදන්න බෑ හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මුළු ලෝකෙම එහෙම කියත් උඹට ඕන නම් හැදෙන්න පුළුවන් ඒකට පුළුවන් දෙක වෙන්ඩ චැලෙන්ජ් කරන්න කාටවත් එතන අපිට කරන්න තියෙන්නේ මේ කෑම ඕන තරම් තියෙන කෑමෙන් කරදර ප්‍රශ්න ඇති කරන ඉඳද්දී පුළුවන් තරම් ප්‍රමාණයට කෑම කාලා අපි සන්තෝෂයෙන් ජීවත් වෙනකොට ඉතින් කවුරු හරි ළඟට ඇවිල්ලා අහන්න ඉඩ තියෙනවා. ඒසර කියනවා මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. මෙන්න මෙහෙම මෙහෙම අතනම් කරද. ඒක තමයි ස්පෙસિෆයි කරලා කියතයි. උඹ මෙහෙම කරන්න එපයි කියලා ස්පෙસિෆයි කරපු ගමන් අර ආපු සෝදකමක් නැති වෙනවා. ඉතින් ඒක උඹේම මත්තෙන් දීම යන්නේ කරේ කවුරු හරි ඉන්නා නම් මට ඒකට මැදිහත් වෙලා නවත්තන්න යාලුකමේ මට්ටමේ හැටියට තමයි. යාලුකම ඉන්න ගෲප් එකේ නම් කන්න ගහලා හරි කියන්න පුළුවන්. එහෙම නැති තැනකට කියන්න ගිය ගමන් යාලුකමත් නැති වෙනවා. ඉතින් ඒ නිසා ලොකු සංසක යන උඹේ මට්ටමින් අනුමනින්න එපා. ඒකේන සරෙන්ඩර් කරලා ආවොත් අත දීපන්. සරෙන්ඩර් කරන්න උත්සාහ කරන්න නැත්නම් ඒක භයානක අකුසලයක්. ආට පස්සේ එපයි කියන්නත් එපා. ජෙනරලි ඕක ප්‍රශ්නයක් කරගන්නත් එපා. මොකද අපි ඉඳලා මැරලා ගියාද තෝ ප්‍රශ්නේ ඉතුරු වෙනවා. අපි මොන දහන් ගැට දැම්මත් මැරල ගියාට පස්සේ ඔය ප්‍රශ්නේ ඉතුරු වෙනවා. ඒ නිසා අපි ඉන්නකන් අපිට අදාළට කියනකන් මොකද අපිත් අමාරු වෙන ගැට ගන්න යන්නේ. ඔව් අපිට ෆුල් පැකේජ් එකක් තියෙනවද මෙච්චර ගහන්න ඔබට අරසව තියෙනවද කියලා නෑ. තමනුත් ඉන්නේ බොහොම කඹේ ඇවිද ඇවිද. කඹේ ඇවිදිනකොට අත්තල් බඳගෙන යන්න බෑ කියනවනේ. තනිමියට යන්තම් යන්න පුළුවන්. කරුණාකර ස්වාමීන් වහන්සේ අරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවල මුල ඇය ඇතුළත් ඇය තුළම සිත කිසිම ආකාරයකින් ආනාපාන අධ්‍යය දෙතට ගැනීමට නොහැක. ආස්වාසය සහ ප්‍රස්වාසය වෙන් කරගත්තද ඉන් ඉදිරියට යා නොහැක. සිත සෑම අතටම ඉදිරියයි. මෙසේ වන්නේ යෝගියාගේ සීලය හෝ සත්තාවේ අඩුවීමක් නිසාද යන්න කරුණාකර පහදා. ඔය එහෙම වෙන්නත් පුළුවන්. එහෙ නැතුණත් අනිත්‍යතාවය කියන්නේ ඕක තමයි. වර එක හරියන වර එක වර්ධිනවා. ඒකට සමහර කරුණු තමයි සීලය සහ පසුවිම සකස් කරලා නැතිකම වෙන්න පුළුවන්. මත ඔක්කොම කරලා තිබ්බත් සම්පූර්ණ පැයම කිසිම ගුණයක් නැතුව ඒතිෙද්දි නිතරම හරියට නිචපතා භාවනා කරනවා නම් අන්න යෝගාවචරය. මොනම ලාභයක්වත් නැහැ, සතියක් නැහැ, වකිත්ත ගලේ වගේ නන්නත්තර වෙලා හිත එහෙත් ඉඳගෙන ඉන්නවා භාවනා පැයේ. ඊගාව පැයේත් ඇවිල්ලා භාවනා කරනවා. එතකොට යාවිම දාන්න බෑ. එහෙම නැත්නම් හැම ඉඳගෙන ඉඳගන්න පැයේම පරියන්කේ හරියන්න ඕනෑ කියන පරමාර්ථයක් ගත්තොත් ලැත්තනම පරාදයි. පරියන්ක කියන්නේ ඒකිනකට වෙනස් වෙන එනසෙන්සුල් දෙක නිසා හැම වෙලාවෙම පූර්ණ ජයග්‍රහණයක් තියෙනවා නම් ඒක වක්‍ර ගමනක්. මේ ජයග්‍රහණයට යනවා පරාදයට යනවා ජයග්‍රහණයට යනවා පරාදයට යනවා. නමුත් ප්‍රෝග්‍රස් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හිත දියුණු වෙනවා. ඊට පස්සේ ඉන්නේ ඊට ප්‍රශ්නයක් නෑ මිසි. ඊයේ මට කිව්වේ කොහමද? ඒක නාන නාවා විතරද? ගැටලාවක. ඊ ප්‍රශ්න තුනක්. අවරාදී
කමන්නේ ප්‍රශ්න. ඒක ආයෙ කියන්න බැහැ ඒකත් තියෙනවා. හරි ඕනේ නැහැ ඕනේ. නැහැ. සෝනස් කියලා. Thank you. ආව ගෙලෙ. එනේ මට කිව්වේ මොකද්ද මම ඉතින් කාදාත් හරි ගානේ හරියට. හැමෝගේ. මට ඔක්ක කනින්න බලන්න. නෑ මේ නම් මම දැන් වහලා ගියේ විශේෂ කොට. මොකද ගුණවත් වෙන්නේ ඒ වටකින් ඉඳගෙන ඉන්නේ ඔහේ ඇවිල්ලා. ඔහේ ඇවිල්ලා නෙවෙයි ඒකට තමයි යෝගා කරන්නේ. කොහොම හරි ඉඳගෙන ඉන්නේ. එච්චරයි. එහෙම ඉතින් දෙකම. එච්චරයි. අපිට මේ මොනවද කියන්නේ? මාළුවා වහුණත් නැතත් එකයි කොක්ක දාගෙන ඉන්නේ කයිද? මාළුවා හිර නැද්ද කියලා කොහොමයි කියන්නේ? අපිට හැමදාම බිල්ල කන්න බෝනේ කියලා එකක් නැහැ. හරි දාගෙන ඉන්නේ කයිද? ඒක තමයි ඇත්තටම මේ සතතාභ්‍යාසය කියලා කියන්නේ ඒකට. තමයි ජන දිනචරියාවක් අදිෂ්ඨාන කරගන්නවා. හරි ගියාට වැරදුනා නම් මොකොත් නැහැ. කොහොමද දිනචරියාව ඔයේ කරගෙන යනවා. ඉතින් ඒකට දිවිවරු බයයිලු බ්‍රහ්මයෝ බයයි. ප්‍රයෝජනෙ සඳහා ගන්න එක්කනට දේශපාලනඥ විතරයි බය වෙන්නේ. අනේ මිනිස්සු විතරයි බය වෙන්නේ. හරි ගියත් වැරදුනත් නිචිපතා වැඩක් කරන තැනකට ගියාම එතන තමයි මේ දේව ශක්තිය අයිඩල් එකක් එව නැත්තම් මේ මනසත් ඒකෝලා ගියේ තැන එන්නේ මොකක් හරි අදිෂ්ඨාන කරගන්න එක හරි වැරදි ඕනේ නැහැ. ඒ දේව කරගෙන කරගෙන යනවා දිගට කරගෙන ගියාම මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ මනුස්සයා මොකක් එම් කරගෙන කරනවද කියලා. හැබැයි අවසානයේ විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා. හැබැයි මුලදී ඒ චීන කතාවක් තියෙනවා මේ මිනිස්සු මේ වැඩට යන ඉන්න පාරාගෙනේ නාකි මිනිස්සෙක් වැඩට ආරම්භයේ අඬත් ඉස්සලා පටන් ගන්නවා. අර විශාල තියෙන කළු වලට ඒ ගුලුවඩියෙන් ගහනවා. පැටිතරලේ යනකොටත් ගහන. ඉතින් මේසු ඉනාවි යනලු මේ නාකියා බොරුවට මැරෙනවා. ඒ ගුලුගෙඩි ගහේ ගහේ ඒ නාකියා ගහේ ඒ ගුලුගෙඩියෙන් ඒ ගල කඩන්න බෑ. අර මනුස්සර ගාණක් නැතිව කඩන කන ගිල එක දවසකට ගල පැරෙනවා. ඉතින් එදාට පරම්පරා ගාණක් මිනිස්සු වැඩට ගිහිල්ලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙතෙක් ගහලා ගහලා වෙච්චගේ ප්‍රයෝජන තියදාට මෙතක කල්ලක. මේ නාකිය කුලුගෙඩියට ගලකින් ගහලා ගල කැලියා. හැබැයි මේ මනුස්සයා දුකයි දන්නේ. අවුරුදු කීයක් කෙරුවාද කියලා. ඒ වගේ ලෝකෙ සිටුවලා තියෙන සෑම සුවිශේෂී දෙයක්ම ගැම්මයි. ගැම්මේ දියෙන්නේ. මේ තට්ටුවේ නෙමෙයි. ගැම්මේ දියෙන්නේ. ඒ නිසා ඒ පයිරල්මන් කියලා මිනිස්සු කියලා තියෙනවා භෞතික විද්‍යා විනෝද කියලා මම දන්නේ. ඒක සිංහලියෝත මම දන්නේ. එයා කියලා තියෙනවා මේ මහා පාලමක් කඩන්න පුළුවන් කියලා ගම්බිරි සැටකින් ගහලා. හරියටම ගම්බිරි සැටකට පස්සේ ගම්බිරි සැටක් ගැව්වොත් හරියටම පාලනය ගුරුත්ව කේන්ද්‍රයට ගම්බිරි සැටි වැදුනොත් මුළු පාලමම දෙදරනවා. කම්මිසට යන්නේ මොකක් කරුණා? ජිල් බෝලයක් කරුණාත් දෙදරනවා. ඊට පස්සේ ඒ කම්පන වේගයම අල්ල දෙවෙනි කම්මිලි සැටි ගැහුවොත් ඒ දෙතුනම පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ගහලා 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 ගම්මිලි සැටෙන් ගහලා පළම කඩන්න පුළුවන් කියන එක තියෙට එකදී ඔප්පු කරලා තිනවා. ඒකේ ප්‍රැක්ටිකල් හින්ට් එක තමයි පළමක් උඩින් ආමි එකක් යනවනම් ප්ලැටුන් එකක් මාච් කරන්න දෙන්නේ නැහැ. ඒ මාච් කරන රිද්ම් එකත් එක්ක පළම ගැලපුණොත් පළම කඩා වැටෙනවා. එක යනකොට නිකන් ආවට ගියාට යන්න කියලා කියනවා. පාලමක් උඩ යන්න දෙන්නේ නැහැ. ඔය අක්බර් පාලම පෙරදිනිය හදලා තියෙනවා. ඉතින් ඉංජිනේර හැදුවා. ඉංජිනේර හදුවට පස්සේ මේ හදපු වැඩ කරන එකනේ ගෙනල කතා කරලා කිව්වා සර් මේක දෙපැත්තෙන් බර දෙකක් වගේ කැඩනවා කියලා. ඒක විශ්ව කතා කරනද මට මම ඉංජිනේර ප්‍රොෆෙසර් කෙනෙක් එහෙම වෙන්න බෑ කියලා. ඊට පස්සේ පොල් කූර වලින් පාලම ගහලා හැන්ඩ්ලොක් දෙකට වැලි දාලා නම්ල දෙපැත්තෙන් තිබ්බට පස්සේ සුසුස් කර කර ගියා. ඔක තමයි තීරී කිව්වලු සර් කී පැත්ත හරි එක පැත්තකින් බර આવොත් හරි දෙපැත්තකින් බර આવොත් මේ පාළම කැඩෙනවා. ඔක කොහොම හැදිලා තියෙන එක බැලන්ස් එක. අපේ මේ කර්මය සංසාරෙත් බැලන්ස් එක තියෙන්නේ. බුදුරජාණන් කියන්නේ අතට මෙතෙන්ද ගහන්න එපා. හරියට සෙන්ටර් පොයින්ට් එකට ගහපන්. ඒ කියන්නේ ස්පෙસિෆික් ග්‍රැවිටි එක බලලා ගහපන්. පුංචි පහරක්. ගහගෙන 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 ඉන්නකොට මම දැක මේ ළඟදී හදලා තිනවා මේක මෙහෙ නෑ ප්‍රසිද්ධ. මේකේ පාත්‍රයක් ඒ පාත්‍රය වලට අර ලී කරකවන්න තියෙන මෙහෙම කරකවන්න සද්දයක් එනවා මුළු ගේම අඹරවගෙන යනවා. ඉතින් නෙවෙයි ගහලා නෙවෙයි කරන්නේ මේ කටවටේ මෙහෙම කරකවන්න තියෙන්නේ. ඒක හරි ප්‍රසිද්ධයි ඒ. පිටා ගන්න බෑ. පිටා ගන්න බෑ. ඒකෙන් තමයි ඔක්කොම හෙල්ලිලි එසවිලි ඔක්කොම කරන්නේ. නමුත් අපි පටන් ගන්න ගමන් එහෙම සද්දකින් නෑ නිකං අත ගන්න එකයි තියෙන්නේ. ගැම්ම ගත්තට පස්සේ ඒ ගැම්ම එන්නේ එන්නේ ඒ බ්‍රමේක් සාචරණය කියලා කියන්නේ ළඟ තියෙන ප්ලේන් එක සද්ද කඩාගෙන එනවා වගේ ඇහෙන්නේ.
එන්නේ ඉන්න තරංග ආලෝකයේ මේ එන සද්ද තරංගෙත් පැඩි තරංග ගණත් පැඩි වේගෙත් Taman දිහාට එතකොට මෙහෙම එන ඒ වගේ එකක් තමයි එකම අරමුණක් අරගෙන ඒ අරමුණට මෙහෙම තට්ටු කර කර ඉන්නකොට හැම පහරකින්ම Tamanට තේින්නේ ප්‍රතිඵල ලැබෙන හැටි. ඔතේ කසකැවීමක් කියනවා ගැම්මක් කියනවා ගැම්මක් ආවට පස්සේ අපේ අම්මා මුත්තටවත් හිතා ගන්න බැරි සේයක් අපට කරනවා. ඒ ප්‍රතිඵල නොලැබුණයි කියලා වැඩ නොකර හිටියොත් ගැම්ම ගන්න බෑ. ඇත්තටම අපිට ගැම්ම කැපි ලැබෙන්නේ වරදින තැන්වල. අපිට භාවනා හරියන්නේ නැහැ, සතිය නැති වුණා, එහෙම නැත්නම් නීවරණ ආවා. හරි මේ කියන තැන තමයි ඇත්තටම විපස්සනාවක් වෙන්නේ. ඒතියෙදි කරන එකටයි ඈත ඉඳලා බුදුරු වඳින්න. ප්‍රතිඵල ලැබෙනකොට වඳිනවා නේ. ඒක වඳින්න දෙන්නේ නැහැ. ඒක නිකන් සප්ල ඉලුම සැපෙම නීතියේ. ඒක මොනවාක්වත් නැති උනත් කරනවා. සමිනුන්ස අපි ඉස්සරහින් සම්පූර්ණ වශයෙන් කයෙන් එළියට ගලින්දා පරිසර ප්‍රශ්නේ එතකොට මේ වෙච්ච දේ Tamange hita කියන්නේ අකරතැබ්බයක් පිටපොට යෑමක් අබැග්ගයක් කියලාද නැත්නම් තිබුණු ප්‍රශ්නයක් විසඳිලා සාන්තිකර තත්වයකට ආවා වගේ Tamande පේනවා. ඔව් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ සාන්තිකර තත්ත්වය ස්ථාවර කරගන්න එකනේ. කරන්න හුඟක් කරාද තියෙන යමක් නොකර සිටීම. කරන හැම වෙලාවකදී වෙන්නේ මේ පෑජිය කලවම් වෙන එක. ඒ නිසා මේ තත්ත්වය ආවට පස්සේ බලන්න තියෙන්නේ මම කරන්න දන්නේ නැහැ අලුත් දෙයක් නෙමේ. ඉතින් තමයි මොනවා කරුවත් අපි කරන්නේ පරණ දැනුමින්නේ. නමුත් මේ ඇතිවෙච්ච සාන්තිකර සත්‍ය තුළ හිත ඉස්පාසුවටපත් වෙනවානේ. අලුත් දැනුම ගොඩාක් පහල වෙනවා. එයා වැඩ පටන් ගන්න එයාට පොඩ්ඩක් පටල වෙන්න දෙන්න ඕනේ. මම කියන්නේ අරකයි පරණ ෆෝමියුලාස් ගණන් දාන අර කරන්න මේ කරන්න ගියොත් එතකොට වෙන්නේ අපි අර පරණ දැනුමින් යන්න හදනවා. අපි එහෙම නේ කරන්න හදන්නේ මේ විවේක වෙච්ච හිතට ඒ දැනුමයි ඒ විවේකයයි පටල වෙන්න ගන්නවා. සා මේ ස්ථා මේ සීසන් වෙන්න ගන්නවා. එතකොට හිත කියයි මොකද්ද කරන්න ඕනේ? ඒකට ඉඩ දෙන්න පුළුවන් මොකද තමයි තියෙන්නේ සාන්තියක් නේ දැන් දැඩි ආතතියක් ප්‍රශ්නයක් උද්වේගකර තත්යක් නෙවෙයිනේ ආන්නේ මේ විදිහට එමේ එනකොට වගකීමෙන් අයින් වෙන්න ඕනේ එයාටම කරගන්න දේ ඕටෝ පයිලට්ින් දාලා මැෂින් එක ඕටෝ පයිලට්ින් දාලා යන්න බලන්න ඕනේ පටන් ගන්නකොටම නෙවෙයි දැන් තමයි දන්නවා සෑහෙන දුරට යනකම් හති අල්ලලා තියෙන්නේ කියලා අන්නේ ඒ මේ විඩ්‍රෝවල් එක තමයි අපි අන්තිම දුරවල ඒ කියන්නේ වැඩේ වෙන්න පටන් අරගත්තට පස්සේ එයාට වැඩේ බාර දීලා අපි පස්සට යන එක දරුවා තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙනකොට දරුවාට වැඩේ කරගන්න ඇරලා ඇස් බැල්ම තියලා පැත්තකට එන්න බෑ දෙමාපියෝ නැත්තම් ඒ දරුවාට එන්නේ නැහැනේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක ඒක නොදී මේ දරුවාට ආදරය කියලා ඔක්කොම කරලා දෙන්න ගත්තොත් එසුටි මේ දරුවාට වෛර කරන වැඩ කරන්න දෙයක් නෑ මොකද එයාට හැදෙන්න දෙන්නේ නෑනේ ඒ වගේ මේ භාවනාවේදී මේ කාය සංස්කාර සංසිද්ධියට ඉස්සෙල්ලා ඇඟට නොදෙනී චිත්ත සංස්කාර මේ වචී සංස්කාර සංසිද්ධිය ඒක කියන්නේ අචි සංස්කාර සංදිනවා කියලා කියන්නේ මේකට හිත යෙදවීම. හිතක් ඒසා ਵਿਚාරේ හැලෙනවා. හැලුණට පස්සේ ආයෙ හේතු කරන්න යන්න එපා. ආයෙ ආනමනේ ගොරෝසුනොත් නම් මට අර නීති අවශ්‍ය වෙයි. ඒ කියන්නේ ගහකින් ගෙඩියක් ඉදලා වැටුණට පස්සේ ආයෙ අලවන්න බෑනේ. ඉදි වැටෙන්න විදෙන්න මේ කිරිවැදින් ඉස්සලා වැටුණා නම් අසාධාරණ නෑ. ඉදිලා වැටුණට වැටුණා තමයි. ඒක බලන්න තියෙන දැන් එයාගේ මැචියුරිටි කාඩ පස්සේ තමයි ප්‍රචාරණය සඳහා හැලුනේ. ඒ වගේම අර විතක්ක ਵਿਚාර හැලුණට පස්සේ ආය විතක්ක ਵਿਚාර ඇතුළත් කරන්න හදනකොට නාම රූප බලන්න හදනවා නම් කරන්න හදන කියන්නේ දෙවෙනි ධානය ගියාට පස්සේ ආය පළවෙනි ධාහට එන්න හදනවා තුනට යන්න හදන්නේ නැහැ. පළවෙනි ඉඳලා දෙවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර හැලෙන්නේ. ඒක ඉදිරියට යන්න ඕන නම් ඒ හැලිච්ච එකේ වාසියෙන් ඊට පස්සේ පීතියත් හැලලා සුඛයත් හැලලා ඉදිරියට යන්න තියෙන්නේ. දැන් ආයසරය විතක්ක ਵਿਚාර දාන්න හදනවා කියලා කියන්නේ. නාම රූප බලනවා ලේබල් කරන්න හදනවා තක්කු මුක්කු වෙන්න හදනවා කියලා. ෆස්ට් එකේ හොඳටම ගෑස් තියලා ඉස්සරහට යනකොට තර්ඩ් එකට දාන වෙනකොට ෆස්ට් එකට දා. මේ සෙකන්ඩ් එකේ ඉඳලා ඇක්සලරේට් කරලා යන්න හදන වාහනේ තර්ඩ් එකට දාන්න දඟන්නකොට ෆස්ට් එකට වටවත් මොකද? ආන් මේ වගේ එකක් නැද්ද? මේකදී ඇත්තටම අපිට තියෙන්නේ අපි මේ අල්ලගෙන තියෙන
සියරික වැඩිකම නිසා. ඒකට කියන තේන මොකද්ද මේ? වැලියකට වතුර වැඩි වෙච්චාම මුල් කුණු වෙනවා වගේ තියරික වැඩි වෙච්ච නිසා අපිට කොහොමඩක්වත් භාවනාවට යන අතේ යන්න දෙන්න බයයි. ඒකට ලුණු වැඩි වෙච්ච කෑම කියලා කියනවා. ලුණු ගාණක් තියෙන. මේ ගාණට වැඩි දැම්මම ලුණු ලාභයි. ඒ නිසා ලුණු වැඩියෙන් දැම්මම මුල් ටිකේදී ලුණු වැඩි වීමේ ලොකු රස වැඩිවීමක් වෙනවා. ප්‍රෙෂර් එකක් ටිකක් වැඩි වෙනවා. මට පෙන්නට පස්සේ ලුණු අනිත් පැත්තට යනවා. අපිට බුද්ධ අහංකාරින වෙලා තියෙන ලුණු වැඩි වෙලා. හැම එකටම අර තියෙනක දාන්න හදනවා. ඉතින් ඊට පස්සේ කොහොමඩක්වත් බුද්ධියක් විඳ ගන්න වෙලාවක් නැහැ. ඉන්න සාන්තියක් විඳ ගන්න වෙලාවක් නැහැ. ඕටෝපයිලට්ින් දාන්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම ඇඟිලි ගහනවා. ඉතින් ඒකට අර නිසින්ින්දි වර්ධනයක් වෙන්නේ. ඒක ඇත්තටම කියනවා සයන්ස් එකෙන් ආර්ට් එකට මාරු වෙනවා. ඉතින් දැනගන්න සයන්ටිෆික් භාවනාව. ඉතින් පස්සේ ආර්ට් එකට යන්න ඕනේ. දැන් කලාව දැනගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී විද්‍රෝ වෙනවා. ආ විද්‍රෝ වෙන වෙලාවේදී ඇස්බල්ම තියාන විද්‍රෝ වෙන්න ඇති. ඒක ඇත්තටම කියනවා ටෙක්නිකල් රයිටින් එකකින් කොහොමඩක්වත් කියලා දෙන්න බෑ. කොච්චර ක්වෙස්චන් අහස කරත් තමගේ කර්මෙ තියෙනකන් අරක බදාගෙන බැඳගෙන දඟලන්න පටන් අරගන්නවා. මොකද එයාට තියෙන එකයි ලොකු. මේ මේකට මේ දන්න මූල ධර්ම කොහෙන් හරි මේකට අමුණ ගන්නයි ඕන කරන්නේ. වැඩේ වෙලා එතකොට ඇත්තටම වැඩේ වෙලා. අර තියෙරි කොච්චර පටලවාගෙනද කියනවනම් බබා නිින්ද ගියාට පස්සෙත් නැලවිලි කවි කියනවා. උන්ද නැලවිලි කවියට දක්ෂයි වෙයි බබාට කරදරයි ඒක. කවෙන්නේ කියලා කියන්නේ මම මන්දානව කරන්නට හැදේ. නිකන් කවුද කියන්නේ මට තේරෙන්නේ නැහැ අගිය තියෙන එකනේ දැනෙන්නේ. එයාට පේන්නේ ධනක් කුසට වතුර ඇතුලේ ඇවිදිනවා වගේ කියලා. කකුල සම්පූර්ණ රවුමම තේරෙනවා කියලා. වතුර පිරිච්ච තැනක ඇවිදිනවා. එතකොට කකුල උස්සනකොට අර බර ඇල්ල අරන විතරක් නෙවෙයිනේ. මෙහෙම ගිල වතුර කපාන ගිල වතුර තද කරන ගිල ආය නතරන මේ කකුලත් තේම කරගෙන. තව කෙනෙක් කව බයිසිකල් එකේ පෙඩල් එක පදිනකොට වගේ කියලා. එතකොට අර මෙහෙම එකක් නෙවෙයි දැනෙන්නේ. සම්පූර්ණ චක්‍රෙම තේරෙන්න පටන් ගන්නවා. එතකොට නෑ විලංගු ගැහුවා වගේ ගතියකුත් තේරෙනවා. හැබැයි එයා ගණ්ඩ හදන්නේ දැන් වැඩි. යාගේ බොඩි නොලෙජ් එකට වගකීම ගන්න හදන්නේ ඒකට දෙන්න තියෙන අනුග්‍රහය දෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ අනායාසයෙන් වෙන්න හදනවනම් අනායාසයෙන් වෙන එකට අපි අනුග්‍රහ කරන්න ඕනේ. හැබැයි පැටලුනොත් අවුල් වුනොත් උදව් කරන්න මේ ඇස්පල්ම තියාගන්න. විජිලන්ස් තියාගන්න. මේ යන්න ඇති. ඒක තමයි ඇත්තටම අමාරුම දේ තමයි ඒක. ඒ භාවනාවේ සත්‍ය වැඩි පටන් ගන්නකොට මූල ධර්ම පැත්තක තියලා ඒ ප්‍රායෝගික යාගේ එක්ස්පෙරිමන්ට් එකට ඒ ඇඩ්වෙන්චර් එකට ඒ නවමු අභ්‍යාසයට ඉඩ දෙන්න සෑහෙන මැචියුරිටි එකක් ඕනේ. ඒ වගේම දැනුමකුත් ඕනේ. හැබැයි දැනුම කියලා කියන්නේ ඒ කඩාපයින් දැනුමක්. මේ ඕන වෙලාවට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් දැනුමක්. ඒක තමයි දැනුම වශී කරගන්නවා කියන්නේ එතන. එහෙම නැත්නම් බේරන්න බැරුව දැනුම එතන වැඩ කරනවා නම් තමයි දැනුමට දාශයක් කියනවා. දැනුම ඇවිල්ලා මොනවාක්වත් කරන්න දෙන්නේ නැහැ. ඔලමල වෙනවා. මේක ඔලොමල වෙන්නේ නැතු යනවයි කියන එක තමයි මේ සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ සපඤ්ඤෝ කියන තත් ප්‍රඥාව කතා කරනවා. චිත්තම් පඤ්ඤංච භාවයන් එතන ප්‍රඥාව කරනවා. ආතාපි නිපකෝ බික්කු එතන නිපක පඤ්ඤාවකුත් තියෙනවා. ප්‍රඥා තුනක් තියෙනවා. ඒ ප්‍රඥා තුනෙන් ඔය තීරිකට අහුවෙන්නේ තුනෙන් එකයි. භාවනාවට ප්‍රඥා තුනක් එකතු වෙනවා. ඒ ඒකෙදි අර ඉබේ යන්නදල්ලා බලාගෙන ඉන්න එක තමයි ලොකම විද්‍යාව, ගැල විද්‍යාව. ඒක විද්‍යාවක් නෙමෙයි කලාවක්. ළමයා තමන්ගේ වැටි කර ගන්න හදනකොට යාට ඒක කරන්න දීලා පහසුකම් ටික දෙන්න ඕන. ඒ වගේම පැලයක් ඇදීගෙන ඉන්න හදනකොට මුලදී වතුර ටිකක් දාලා හදලා යාට හાર્ඩ්ෂිප් එක දෙන්න ඕන. ඒක තමයි යා හાર્ඩනින් ප්‍රොසෙස් එකක් වෙන්නේ. ඉතින් හાર્ඩනින් ප්‍රොසෙස් එකට අනුකම්පාව වැඩි වෙච්ච ගමන් කුණු වෙනවා. හાર્ඩ් එක වෙන්න දෙන්නේ. ඉතින් ඒක මේ කරුණාවේ මේ සද්ධාවේ ප්‍රඥාවේ සමබර භාවයේ නැතිකම වෙලා තියෙන. ඒක මේ දොස් කියන්න බෑ කිසිම කෙනෙක් නෑ ඒක වරද්දා ගත්තේ නැති. හැම කෙනා වරද්දා ගන්නම ටික කාලයක් යනකොට තමන්ටම තේරෙනවා ටැග් දුන්නට අපි බාර ගන්න ලෑසි නෑ. ඒක ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා.
සද්දයෙන්ද ගන්නවා කියලා විදිහකට ඉන්නකොට ඒකට හේතුන් තවත් කාරණා තියෙනවා එකක් තමයි නොක්ටර්නල් ඩිස්ප්නිය කියලා තියෙනවා ඒක වැරවලුත් වෙන්න පුළුවන් හැබැයි කැම කල්ලෙල්ල ඉවරයන් පස්සේ දවල් වලට තෙන්න පුළුවන් එහෙම ආවොත් එන්නේ මොකක් හරි ඇක්සිඩන්ට්ස් නේ වරෑරුවා ඒකල බයෙන් තියෙනවා බාගෙට නිදිලු අපි දන්නේ නෝන් කෙනෙක් කිව්වා ස්ටෝල් ශරීරයක් තියෙන කෙනෙක් එයා දැන්නේ නැතුව ගිහලා වැටේ වැන්නා වගේ ලොකු ගෑස් ලෑම් නේද ලොකු කාර් කේන්ද්‍රින් රැඳුණා ඒකට ඇහැරියේ ඉතින් ඒකට හේතු ගානක් තියෙනවා ඒකක් තමයි ගොරෝන එක ගොරෝන උකට බාගේ හුස්ම යන්නේ ඒකව හිතපු ගමන් ගාන නවතිනවා එදින් බලයි මනුස්සෙක් කියලා මම මැරුණා තමයි කියලා. කහයි පොඩක් කරා ගියා. ගාලා අබව පටන් ගන්නවා. ඒ හේතුව අර යටි දිව පිටපසට යනවා. එන්නත ස්තුල් ගතිය නිසා බෙල්ල මහත් නිසා එහෙම වෙන්න පුළුවන්. වක් කාර් ඇක්සිඩන්ට් රැග් 11 වෙනින් පස්සේ එන්නේ නිදිමත ගෑනවා. ඉතින් ඒකක් තියෙනවා. ඒ වෙලාවට දැන් නිද්‍රෝප ගත වෙනකොට ඒක පේන්න ගන්නවා. අඩලින් දෙන වැඩි හරි හිඳෙන්නේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් හිතන්නේ ඇත්තට කියලා. ඉතින් ඒ අතර සුර වෙන්න පුළුවන් අර ටක්ටා ගාලා ඇහෙන්නේ නැහැ. ඔක්කොලා තුංගක් කරන මනෝ විකාර වෙන්නත් පුළුවන්. නමුත් කියන්නත් බෑ ඇත්ත වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ හැටි තීන්දුව කරන්න අමාරුයි. බුදුරජාණන් කියන්නේ ඒකට චේතනාව මදි. ඒ වෙලාවේදී විනිශ්චය කරන චේතනාව මදි. මේ චේතනාව තියෙන්නේ ඔද්දල් වෙලා. කළු ගල කඩපු එක සම්බන්ධ සීලකට ඒක අර සීලේ වුණාම තමයි අර කතාවක් කියන්නේ ඒක ඇත්තට ඒ හේනකොල හාමුදුරුවෝ කියපු කතාව කියලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ මං ගියා ඒ සෙන්ටර් එකට ගියා ඒ පැත්ත මිනිස්සු හරිම ඇන්ටගනිස්ටික් ඒ ස්වාමීන් වහන්සේ බෝඩ් එකක් දැම්මත් භාවනා මධ්‍යස්ථානය කියලා කඩනවා ඒ පැත්ත මේ ඇමරිකන් කාර් වලට රෙඩ්නික්ස් ඉන්න මිනිස්සු ඒ ස්වාමීන් හැමදාම පාරේ ඇවිදිනකොට මේ යන්නේ පාරේ මිනිස්සුන්ට අතවන්ලා හලෝ කියනවා මට කියනකොට ආපු මේක තමයි සාමාන්‍ය භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ ඒක මේ මගේ ආපු රියැක්ෂන් එක දේශවංශය ඒක නෙමෙයි බලන්නේ ඒ සාමාන්‍ය බලන්නේ පිටසත් එක්ක ඉන්න ඉතින් ඒ යන මිනිස්සෙක් හැමදාම වැඩර්ලා එනවලු ඒ සාමාන්‍ය යනකොට හැමදාම අතවන්ලු කවදාකවත් අතවන්නේ නැහැ අවුරුදු 15කට පස්සේ මේ මිනිස්ස එක දවසක් අතවනවා ඊට පස්සේ මේ සාති කියලා කතා කරලා බොහෝම ස්තුති කරාලු අතවන මේක ගැන කියලා ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 15ක් කිසිම ප්‍රතිඵලයක් නැතුව අතවල්ලා මම මට කියවලා තියෙන විදිහට එවිනිය ඉස්ලාම් දාසේ මෙහෙම කරලා ගියා. දෙවෙනි දාසේ මෙහෙම කළා. තුන්වෙනි දාසේ මෙහෙම කළා. ගිහිල්ලා හම්බවෙලා ප්‍රතිඵලව අත කැඩලා තිබ්බේ එක එක ඇඟිල්ල 50යි කියලා. ඒ සුව වෙන එයාට අතවන්න හිතෙන කාලේ වෙනකොට ඇක්සිඩන්ට් එකක් කියලා අත කැඩිලා එක ඇඟිල්ලයි වැඩ කරේ කියලා. අව මම තුන්වෙනි දවසේ තමයිලු ඇඟිලි හතරක් උස්ස ගන්න පුළුවන් වුණේ කියලා කතාව සංචිත කියලා තියෙනවා. ඒකේ සාංශික පොතේ තියෙනවා මේ තුම්පරින් ඇමරිකාඩ පොතේ. ජීන්ස ඇත්තටම එතන තමයි මනුස්සකම තියෙන්නේ. ප්‍රතිපල බලාපොරොත්තුෙන් කරන වැඩ අත්තට වඤ්ඤා අසුචි මනුස්සා කියලා තිනවා කක්ක කියලා. ප්‍රතිපල ලැබෙන වැඩක් කරන එක මනුස්සෙක් තින කක්කාවක්. අර්ථයක් සඳහා කටයුතු කරනවා නම් ලාභයක් සඳහා රුපියල් වලට කටයුතු කරනවා කියලා කියන්නේ අසුචි මනුස්සා. අත්තට වඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකක්ක විශාන කප්පෙන්ස මනුස්සය ඇසුරු කරන්න එපයි. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. ඉතින් ඒ නිසා පජංච සේවන්තිච කාරණාත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අපි ඇසුරක් කරනවා නම් අනිවාර්යයෙන්ම නියක් කරන්නේ අතලෙව කණ්ඩායි. එහෙම කිසියම් අපේක්ෂාවකින් තොරව උදව් කරන කෙනෙක් දුර්ලභයි. මිනිසයා කොයි වෙලාවෙත් ප්‍රයෝජනෙට සදා වැඩ කරන්නේ ඒක නිසා මිනිසෙකින් ඇත්තක්. ඉතින් ඒක සම්පූර්ණ මානව අහිතවාදී කතාවක් වගේ කියන්නේ අත්තත් පඤ්ඤා අසුචි මිනිස. අත්ත කියලා කියන්නේ අත්ත සාත්‍රය. අසසසකින් ඉකොනොමි එකට මිනිස්සු කරන්නේම වැඩක් ඉකොනොමි එකට සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ්. ඒක මිනිස්යා තුළ තියෙන අසුචි ගතියක් කියලා බුදුහාම කියලා තියෙනවා. මිනිස්සාට පුළුවන් කිසිම අපේක්ෂාවකින් තොරව වැඩ කිරීමේ ආධ්‍යාත්මයක් තියෙන එකම සතා මිනිස්යා. සඳ මේ මොනවාද එහෙම නැත්නම් ආගමක් කියලා කියන්නේ ඒකට. ඒක කරන්න පුළුවන් මේ මිනිස්සයා ඒතියෙදිත් ආගමික කටයුතු වලදී ආපහු යමක් අපේක්ෂා කරනවා. ඉතින් මොටිවේෂන් එක එන්නේ එතනින් තමයි. අවබෝධයන කියන්නේ මොටිවේට් කියලා මොටිවේෂන් එකට යන ගමනේ කිසිම රිලිජියන් එකක්වත් කිසිම ස්පිරිචුවැලිටි එකක්වත් නැහැ ස්පිරිචුවැලිටි කියන්නේ කිසිම බල අපේක්ෂාවකින් තොරව
කරපන් පලපරජන් ලැබෙන එක වෙනම කතා කර්මානුරූපව නමුත් ඒකට සංසන්දනය කරන්න එපා ඒ නිසා ඒකට අටුවාචාරින් වංශලක් කියලා තියෙනවා තමයිලඟ ඉන්දිය ධර්ම දිනව ගන්න නම් ලැබිච්ච ටික ජීවුන කර ගන්න නම් සාතච්ඡකාරී සප්පායකාරී සක්කච්ඡකාරී කියලා එතන සාතච්ඡකාරී කියලා කියන්නේ නිති අභ්‍යාසය කොච්චර භාවනා කළා හරියට වැඩුණා නිති අභ්‍යාසයේ කොච්චරද කියනවනම් බුදු වුණාට පස්සේ බුදුජානසේ කාලසරණ වැඩ කරලා භාවනා කරා. වැඩ නැහැ නේ බුදු වුණාට පස්සේ කරන්න ඕන කමක් නැහැ නේ. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ දුතංග 13 රහතුනට පස්සෙත් කෙරුවා. තමයි ළඟට එන හැම කෝලියෙකුටම කිව්වා පුළුවන් නම් දුතංග රකින්න මම ළඟට එන්න නැත්තම් එපා. ඉතින් රහතුනට පස්සේ වැඩ නැහැ නේ. ඒචර ස්ට්‍රික්ට් වෙන්න. මේ පෙන්නන්නේ රහත් වෙන එක නොවන එක වෙනම දෙයක් මරණයට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මෙහිමයි ඒ වෙලාවට වැඩ කරන්නේ. ඒ කියන්නේ ප්‍රයෝජනෙට සලකලාම නෙවෙයි. පරමාර්ථ සම්පූර්ණ කියලා ඒක බලයෙන් දෙකක් හම්බුනවා. ඒ කියන්නේ conventional truth and the absolute truth. ඕනම දෙයක ද්වේමේ බික්කවේ සත්‍යං අද හොඳ සූත්‍රයක් තියෙන සත්‍ය දෙකක් තියෙනවා පරමාර්ථ සත්‍ය සහ අපි සම්මුතියෙන් ගත සත්‍ය. ඒකට අපි සත්‍ය කියලා කිව්වට ඒක ආර්ථය නමුත් අපිට නොපෙනෙන වෙනම සත්‍යක් තියෙනවා. reality and truth කියලා එකට කියන්නේ. truth එක කියලා කියන්නේ සම්මුතිය වෙලා ගත්ත convention එක. reality එක ඒකට answer බලන්නේ. reality එක වෙනම එකක් තියෙනවා. reality එකට කායිකවත් convention එකක් ඕන නැහැ. යෝජනා ඉදිරි කරන්න ඕන reality reality. අපි truth එකට යට වෙලා මැරෙන්නේ නෙමෙයි. ත්‍ෘත්‍ය කියන එක මේ කට්‍යයක කියලා කරපගත්ත සම්මුතියක් විතරයි. මුළු විද්‍යාවම ත්‍ෘත්‍ය එකක් අද. ඒක සම්මුතියක් විද්‍යාඥයා දන්නේ නැහැ. ධන මේ අග්‍රේ ඉඳලා ඍණාග්‍රේට අංශු යනවාද ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට යනවාද කියලා. පොසිටිව් ඉඳලා නෙගටිව් යනවාද නෙගටිව් පොසිටිව් යනවාද කියන තරමට දන්නේ නැහැ. ඒක සම්මුතියක්. ඒක දැන් ඉස්කෝල පන්සල උගන්වනවා ත්‍ෘත්‍ය එකක් කරගෙන. රියැලිටි එක අවුරුද්ද එක ගෙස් කරනවා මේ වෙන්නේ. ඒ කියන්නේ ට්‍රුත් ඇන් රියැලිටි කිව්වහම ඒ දෙක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ කන්වෙන්ෂනල් ට්‍රුත් ඇන් ඇබ්සලියුට් ට්‍රුත් කියන එක ටික රිලිජියස් නැත්නම් ෆිලොසොෆිකල් ට්‍රුත් ඇන් රියැලිටි. අපි ට්‍රුත් එක නේ උසාවියල පෙන්වන්න දන්නේ ට්‍රුත් එක. උසාවියට ගන්න බෑ රියැලිටි. අනුමත්ත ධර්ම කියන්නේ ඒ තමයි ප්‍රශ්නේ ඒකයි. සම්මුතිය පරමාර්ථ walking meditation කරනකොට අවශ්‍යම දෙයක් තරම් පාට් එකක් හදාගෙන කරන්නේ නැත්නම් නිකන් යන්න වාගේ සිද්ධිය ඇවිත් ඒකත් walking meditation දෙන්නේ. ඒක meditation කරගන්න පුළුවන් නමුත් ආධුනිකයෙකුට ඒව කරන්න යන්න දෙන්න හොඳ නැහැ. ආධුනිකයෙක් කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන. අපුරුදු වුණාට පස්සේ ඉම්ප්‍රොයිස් කරගත්තයි. අනිත් දෙකින් ඒ වෙලාවට ඉම්ප්‍රොයිස් කරගත්තයි. එතකොට සමාධිය වෙනවද? වෙනවද කියලා අහන්න තියෙන්නේ මට. ඉතින් වෙයි හිතන්නේ කියනෝන ප්‍රශ්න අහන්න එපා. සමාධියේ mindfully walk කරනවා. මයිල් එකක් හරි. එතකොට අර කෙරෙන වැඩිම තමයි කියන්නේ. මගෙන් අහන්නේ අය කියලා. අහන්නේ බය වෙන ප්‍රකාශයක් කරන්න මම වාසක්ම කරලා තියෙන නිසා මට දැන් සක්මන් මළුවකම ඕනේ. ඊවනිං වෝක් එක කරනවා සමාධිය එනවා. අපි ඒක සාදු 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 ඒක කාටවත් රෙකමන්ඩ් කරන්න යන්නත් එපා ජෙනරලයිස් කරන්න යන්නත් එපා ඉට්ස් අ ට්‍රුත් ෆෝ යූ නෝ පොත කාට කියලා දෙනකොට ඔතනින් පටන් ගන්න එපා එයාට කියන්නේ ඉස්සෙල්ලාම සක්මන් මළුවක් හදපන් එළි අරගෙන අරින් අකට ගිහිල්ලා ගඩොල් ටිකක් අපල ගඩොල් ටිකක් හදපන් එළ හොඳට සක්මන් මළුව හදලා අතු ගාපන් අතු ගාලා නමස්කාර කරලා බුදුන්ට වැඳලා පාම් පත්තු කරලා සුදු වැඳගෙන ඇවිල්ලා මේකට ඇවිල්ලා නමෝ බුද්ධාය කියලා ඔන්න පටන් ගනින් කියලා ඒක දෙන්න ඕනේ එතකොට මේ ගෞරවයක් එන්නේ ඊට පස්සේ ඌ ටිකක් කල් ගියාට පස්සේ ඌ පොල් ගස් නැගිනකොට සක්මනේ. ඒක වෙනම කතාවක්. ඒ එතනින් පටන් ගන්න යන්නේ. ඒ කියන්නේ අනිමිත ලෝචන පූජාව කියන එකේ ඒක ඒ දවස් හත ගැනම හත 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 සමයක් වනේ සත්‍යයක්
කියලා කියන්නේ මේ වෙනාවදී බුදුහමරන්ට අවශ්‍යුනේ නැත්ත දාන ගැනීම සාමාන්‍ය මිනිස් ශාරීරික අවශ්‍ය දේවල් අවශ්‍යුනේ නැද්ද සතුදිම ඇත්තම සත්‍යයක් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නැහැ ත්‍රිපිටකයේ මේ සිද්ධි වගේක් තියෙනවා ඉතින් පස්සේ තමයි හතේ වූ හතකට කඩලා හරි ගැසලා තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ මට වෙච්ච වැඩක් අපි නිවාඩු දෙන දවසේ අපේ කාමරේ කන්ති කාමරේ දොරක් තිබුණා හැමෝනේ පන්ති කාමරේ දොරක් නැහැ ඒ දොර බාගෙට වහලා ඒ දොර බාගෙට ලා යහැතර පුටුවක් හේතු කරලා තියෙනවා ඒතර මෙහෙට ඇද්දොත් පුටුව වැටෙනවා මෙහෙට තටුවක් නැගෙන්න ඒ පුටුවට තව පුටුවක් හේතු කරනවා තව පුටුවක් කරනවා පුටු පෙළාවක් හේතු කරලා දොර බාගෙට වහලා තිබ්බා ඉතින් සර් කෙනෙක් ඇවිල්ලා අදම දඩබඩන් කරලා දිගට වැටෙන්න පටන් අරගත්තා මමයි අහුනේ මම අවුනේ ඊට පස්සේ කිව්වා බලපන් තොපිට පාදමක් භාවනාවක් හරියනදි ඉස්කෝලේ මේ ඉගෙන ගන්න ළමයින් දින පුරුටි කඩන නේද හදන්නේ අර කයි මේකයි කියලා දැන් බයිනවා බයින වෙන අපේ පන්ති ගුරුවරයා නෙවෙයි පුස්තකාල බාරස ඉතින් බයිනවා ඉතින් මම ඇත්තටම මම වැරදි කාර්යයක් නොවෙනවත් නෙවෙයි අහුනේ මම වුණාට මම විතරක් නෝක් කරන්න බෑ තනියම දැන් සම්ජිත කඩන බුදුරජාණන් වහන්සේ බලපන් සත් සතියේ එක සතියක් ගෝමඩ මුල දිහා සුමානයක් බලන් හිටියා. දැන් උඹට ඉගෙන ගන්න දීපු පුටුවනේ කඩන්න දැන්. මම කිව්වා සර් සත්‍යයේ මේ හිටිය කියලා ෂුවර්ද කියලා. සමහරවිට ඇත්තටම මේ දැන් මුචලින්ද නාගරාජයා වගේ ගත්තේ ඉන්නේ අපි පන්ති ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම පැපිලියානේ. පැපිලියානේ ගියාට පස්සේ එතන මේ සර් කෙනෙක් මේ පැපිලියානේ රජමා විහාරයට ඇවිල්ලා සුනිත්‍රා දේවි නැත්නම් කොල්ල ඔක්කොම හිටිය එක හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් මෙයා සින්ඩරෙල්ලායි කතාව කියනවා. සින්ඩරෙල්ලා කතා කියනකොට කිව්වා මේ කුමාරි මැරිලා මෙච්චර දෝ කාලයක් හිටියා විෂ වෙලා. ඉතින් ඒ එතකොට මම දැන් සින්ඩරෙල්ලා කතා වෙන්න ඇති නෑ. ස්නෝ වයිට් කතා. එතකොට මේ මාලිගාවේ හැමම ෆ්‍රීස් වෙලා තිබුණායි කියලා. ඉතින් ලුණු කපපෙවා හැමම තිබ්බා. මේ මැස්සව හරයට බිත්තුලව එහෙම දැන් සර් විස්තර කියනවා. අර හාමුදුරුවෝ කියනවා සර් ලුණු නම් කුරු වෙනවා. පිරිමි හිටපේ එක්කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ ඒකේ. අනේ ස්ලීපින් බියුටි. ඉතින් ඒකට අර හාමුදුරුවන්ට එන ප්‍රශ්නේ යාට ෂුවර්ලු මැස්සෙක් නම් යාලා ඉන්න පුළුවන්. ලුණු කවල තිබ්බොත් නම් කුඩු වෙනවා. ඒ නිසා කරුණා කළා මේ තාරබරයි නියම බරයි දෙක වෙන් කරගන්න ධර්මයයි ආගමයි දෙක වෙන් කරගන්න. ඔය ආගමත් එක්ක යන්න පටන් අරගත්තොත් ධර්මයට කොහොමඩක්වත් ඉඩක් නැහැ. ඒ නිසා අතිශෝක්තිය අයින් කරන්න. මේ තේරෙන දේ බලනකොට ආයතී ආනිනකොට හුස්ම එක ප්‍රශ්නයක් තියෙනවා. නෑ සතිය කියන්නේ දවස් 4ක් සතිය කියනවා මං කියන්නේ මේ අනිත් සතිය ගැන. අපිට ඩිඩියුස් කරන්න පුළුවන්. ඩිඩියුස් කරන දේවල් වලින් අපිට ඉවරයක් කරන්න බෑනේ වැඩි. එහෙම සබාවක නෙමෙයි බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඇව්වත් ඩිඩියුස් කරන්න බෑ. ඊට වැඩි ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් තියෙදි මේ ඩිඩක්ටිව් නොලෙජ් එකේ පිටිපස්සේ යන්න දෙන්න එපා. ඒකට තමයි කියන්නේ මෙන්ටල් ප්‍රොලිෆරේෂන්. ආදාගත් කෙලවර කරන්න. ඒ වෙ එනකොටම දැනගන්න මේ කෙලෙසියක් වෙන්නේ කාලේනාති කිරීමක් වෙන්නේ ක්ෂණ සම්පත්තිය පන්න ගැනීමක් වෙන්නේ. ඔක විස්තර සහිතව ලියන තමයි සාහිත්‍ය කියන්නේ. සාහිත්‍ය කියන්නේ අතිශෝක්තිය. මම මේ ප්‍රශ්නේ නම් ඒක සත්‍යයේ කොහොමද මේ අපි දේන කොච්චර ලාවත සමාධියකින් ඉන්නවා කියන එක කොච්චර සමාධියෙන් මෙතන ඉන්න පුළුවන්ද කියන එක. ඒක බලන්න තමයි භාවනා පටන් ගත්ත කාලේ සමාධිය කොච්චර ලයින් පුළුවන්. දැන් දෙක කාලයක් ගියාට පස්සේ වැඩි වෙලාද අඩු වෙලා. මොකද වෙලා එදා කිව්වනම් ඔබ සත්‍යමත් වෙච්චා සමාධිය විනාඩි 5ක් විතර ඉන්න පුළුවන් කියලා සත්‍යයක් සමාධියක් දන්නේ නැති කෙනෙක් කියව කොහොම කරන්නේද ඒක විනාඩි 5ක් ඔය දෙක අරමුණකට ඉන්න හිතක් ඒක වෙන්න බෑනේ කියලා දැන් යනකොට පුළුවන් විනාඩි 5ක් නම් පුළුවන් කියတဲ့ එකනේ තව කල්යනාට විනාඩි 10 15 ඒක ඒක කොච්චර කෙලවර යන්න පුළුවන්ද කියලා මොකද කොහෙන්ද තීන්දුව කරන්නේ මචං ඒසාර තවත් හතක් නිරෝධ සමාපත්තිය ගත කරන්න පුළුවන් ආයුෂ්මයත්
ජීවිතයත් විතරයි තියෙන්නේ. අනිත ඔක්කොම ෆ්‍රීස් වෙනවා. ගිනි සිබ්බත් ඇඟ ගිනි ගන්නෙත් නැහැ. පසඳාන් වෙනවා. ජීවයයි උෂ්මයයි දෙක තියෙනවා. ශරීර උෂ්මයත් ජීවයත් දෙක රැඳිලා තියෙනවා. දැන් අපි ඇටයක් දාලා තිබ්බම වයබිලිටි එක තියෙනවා ගොඩාක් කල්. ඇටි කොච්චර වේලුවත් වයබිලිටි තියෙනවානේ. වයබිලිටි වුණාට පස්සේ ආය පැලවෙන්නේ නැහැ. මේකේ ඒ වගේ වයබිලිටි එක තියෙනවා. ඒ ශරීරය සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් වෙලා. මනසින් වෙන ලෝකවලට යන්න පුළුවන් කියලා කියනවා දැන් මේ ශරීරයේ මෙහෙම තියෙනවා මේ මනසින් වෙන ලෝකවලට යන්න පුළුවන් ඒක තමන්ගේ ශරීරයේ ඒකින් පිට වුණාම ඒක ගල් ගැහිලා තියෙනවා කියන්නේ හීන දකින්න කියන්නේ ඕක තමයි දැන් තමන්ගේ ශරීරෙ එහෙම තියෙයි තමන් ඒතර ගෙදර ගියා වෙන කෙනෙක් සම්මතක මොකෙන්ද තමයි එහෙම මම මේ අහන්න තමයි කියන්නේ එහෙම ගියාම ශරීරයේ ආරක්ෂිතව තියන්න ඕනයි කියලා කියලා තියෙනවා මම කියලා තියෙන කොටක ආනන්ද මෛත්‍රී හම්සන් මේ ශරීරයෙන් පිට වෙලා පොඩි වෙලාවක් කවුද ගියේ නැත්තේ කියන්නේ මෙතන ඉන්න කෙනෙක් කවුද ශරීරයෙන් පිට වෙලා ගියේ නැති කෙනෙක් මෙතන ඉන්න කවුද කියන බං අපි හීන එක ඉන්නවා අර මහත්ය කෙනෙක් දෙන ඩ්‍රයිවිං කරන ගමන් ගිහිල්ලා ලයිට් කනෝක හැප්පෙනවා. ඉතින් ඔක්කොම මේ ශරීරයෙන් ඈත් වෙච්ච තමයි. ඉතින් ඒක මොකද්ද මිස්ටික් කියන්නේ? මම ප්‍රශ්න දාන්නේ විදිහට. මම ඔය කවුරු මොනවා කිව්වක්වත් තාත්තල් තාරවර අයින් කරලා ගන්න. තාරවරත් එක්ක කණ්ඩ ගත්තොත් එimhe එයා දෙන දිනේ කණ්ඩ වෙනවා. මම ඒක දන්නව සමහරලාට ඒක ඌව සම්බන්ධිත කාන්තා පක්ෂේ ටිකක් ආම්දුරොත් ඒක දන්නව කල්ලි කඩා ගන්න පුළුවන් උතරින් තමයි. ඒස කාන්තාව තමයි ඔකට අහු වෙන්නේ. පිරිමි අහු වෙන්නේ නැති කට්ටේ නෙවෙයි පිරිමිත් අහු වෙන කට්ටේ ඉන්නවා. ඒ නිසා කරුණා කරලා කියන්නා කොසේ කිසේ කිව්වත් අහන මනසෙන් ජීවිතයෙන් අහන මේ ලෝකේ තියෙන අතිශෝක්තිය. හරි ඒක නිසා ඒ ත්‍රිපිටකේ අරගෙන කියවලා බලන්න. ඊට පස්සේ තියෙන දේවල් අපිට ඕනනම් බාර ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. බුදුහන්සේ කියනවා මේ චතුරාර්ය සත්‍ය පිළ අවබෝධ කරගොත් ඇති. අර ඔක්කොම නිවන් දකින්න අවශ්‍ය නැහැ. එදියේදී අපි මේ භාවනා මධ්‍යස්ථානක මේ සිල්ලක නිින්න ගමන් ඕවා කතා කරන්න යනවා කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ ඒක කී දෙනෙක්ගේ කාලෙද මේ අනන්තයෙන් මේ එකක් නැහැ කියලා මම කියන්නේ අදාළ නැහැ අපිට මේ රිට්‍රීට් එකට කිසිම අදාළ නැහැ ඒසාර රිට්‍රීට් පටන් ගන්න පළවෙනි වචෙන් තමයි අපි මේ කරන්නේ සතිය පිටවන්න මිස්ටික්ස් ගැන කතා කරන්න නෙවෙයි බුද්ධ ධර්ම ඔප්පු කරන්නත් නෙවෙයි ඒව කතා කරන්න ඒව දහම් පාදල් වල කියලා මේක දාම් පැතලක් නේ. There's nothing there. It is the first time you are experiencing or it's a repetitive experience? It's a repetitive. So if it is so, how can you say there is no sati? If it is so, how can you remember that? That's what I wanted to understand. But you have already stated a wrong thing. You are not going to understand. You are expressing something wrong. So they are, next time you have to go and see. Sati has two modes, with an object and without object. So that is separate and you are going to attribute no sati. Oh, so it's not that you don't have sati, it's with sati without an object. Oh, that is the way, that is what we are refining slowly, slowly. For that what happens is that you have to go again and again there and experience it. Don't try to interpret very quickly. Of course, that due to that only we get the topics to discuss. It is not a mistake I am telling. But the way out is when you go again and again without inference, without decisive, you will understand
we are under the notion sati is always with an object. Even with object, sati is difficult. Ultimately, Buddha is telling, if you manage to keep one object continuously, ultimately, not only that you can keep sati with one object, you will understand there is another paradigm. Sati can be without object. And the concentration also the same. And the wisdom also the same. So, when it is happening, you are leaving the materiality and going to the antimatter. It is not you are going to the space odyssey. You are going just inside the same thing. So, that interpretation is the one corrupting our experience. So, what you have to do is repetitive experience, first-hand experience, personal experience, first and foremost. And the interpretation you may find, as when you keep on practicing, interpretations are ever evolving. The last one is no interpretation. Not necessary. When the reality manifests, not necessary. As far as reality is not there, we try to incorporate truth into the reality. Truth is utter nonsense. Truth is very short living. It's a convention. But the reality is universal. It needs no anyone's seconding or interpretation. So, at the half-hearted mind, half-boiled thing, we try to mix up this reality and truth. So, that is what is called half-truth. So, therefore, it's a question now, going directly to the truth without, going directly to the truth without, sorry, going directly to the reality without truth, going reality to with truth, which one is more beneficial? No one can say. Not that truth is nullified. If you know how to handle the truth, you are better off. If you are mishandled, it negative. So therefore, truth is unavoidable living. Truth is what we call the conventional understanding in the world. But if you are sharp enough, you can understand, you can use the truth as a servant, not as a master. Truth is always adamant. Always mastering and interpreting terms. So that is why more educated, you are more eccentric. Absent-minded professors. And so therefore you have to find a balance between. As far as truth is your servant, as far as it is going to support the reality, then you are better off. Then not only that you are better off, your colleagues also better off. You can exactly interpret what you are talking, what you wanted to communicate. Otherwise, you are just become slave. You are trying to incorporate unwanted formulas, this theorem. That indicates your reality is not ready to stand still now. It is stand by itself. It is getting support from the truth. So much so, it is a half-truth. Your reality also is still maturing. So, this is the way when you are going halfway, you come in between two worlds and you are not fit into the reality. Or not to finish the truth. Between. That is the only place evolution takes place. So next time what happens? I was like, just stay with... You try to fully be in the reality. Without interpretation. Interpretation happens in the inner chatter is going on. Don't let it ride, taken it for a ride. Understand it is a kind of a thing. We try to call it as knowledge, but it's a nuisance. Not exactly nuisance, if you can keep it under control and as a slave, it is a tool. But if it is going to interpret terms, then it is a nuisance. So that it's a difficult thing. It's a impromptu thing. There is no formula. There is no particular way. There is a system to there. So you must be very tactful. Must be very impromptu. Then and there assimilation. Then you have to pay a lot of money. Since I have a question, I have a question. 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 I have a question.